Savi pindin dorin dorak dor madalavai me me saji ara mula part ek podak gahanawa ta 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 e ganna 2 3 1 2 3 උඩක් කියන්නේ උඩක් කියලා ලස්සනයි කියන්නේ හරියයි හලෝ ඔව් ඔව් ඈ ඈ ඔකද බෑ මාරු වැඩේ නේද ඉති ඈ ඈ වරඩීති දෑඩ වෙලා කතා කර තියෙන වැඩේද ඈ ඔව්වනේ දැන් අද බෑ මේ දොරමඩලාව පටන් ගන්න හදන්නේ ඔව් අද තියෙන බලන්න ඈ ඔව් හොඳ වැඩක් මියුසික් තියෙන ඔව් මියුසික් වැඩක් තමයි ඉන්නද ඉන්න කට්ටිය කියන්නද කියන්න ඕනක් නැහැ නේද බලා ගන්න තිබ්බනම් වටිනවා ඈ එකෙට දෙන්න ඕන නැ කියලා ඈ අගේ කරන්න නෑ නෑනේ 10 25ට බලන්නකො ඔව් 10 25 විතර වෙද්දි පටන් ගන්නවනේ දොරමඩලාව ඔව් මොකද්ද රැප් ආ රැප් ටේ දින්න බාඩ බලා සමම් පරා පිටි වාත් දින්න ආලවල මේ රැප් තියනවාද රැප් තියෙනවා හැබැයි අපේ තියෙන වසන්ත ටිකක් පොඩි ඒ වගේ වෙන ආකෘතියක එකක් ඔව් තියෙනවලු තියෙනවලු මගේ යාළුවෝ එක්ක ආන්නේ ඔව් අපි ඕනනම් ඉතින් මෙහෙම සෞදමක් පොඩි කොටසක් කියලා පෙන්නුම් එතකොට ඔව් ඒගොල්ලෝ මේ මේ රිහර්සල් කරනවානේ ඔව් ඈ නෑ නෑ මේ ප්‍රශ්නේ ඔව් අ බැද්දගේ මහත්තයා ඉන්නේ ඔව් බැද්දගේ මහත්තයා රැප් තියෙනවද रिहर्सल महाचारे ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නවා මම ඔයාලට දැන් ෆොටෝ එකක් ගන්නවා මම සෙල්ෆි එකක් ගාලා දාන්න ඈ හරි මේ තා මොනා තියෙන පොඩක් පිළි අහගෙන ඉන්න පොඩක් වත්ති සකලා සත අට නුවනේ සාදා දින සුර නුව සැපති මිති වාසනා සලාසය වැනි වරට මේ සෞදම ගණපති වරමි අද මේ තනා තච්චි තොන්නම්
අක්කුලා ගෙන්න සොඩ ජික්කුන්ද තරකිට දීකිට ගජ තෙක්කු වෙන්නේ තොන්ට ගින්න කිට පින් ඇති ගන්න දෙමි කට කිට වින්න කිට නුවනක් දෙන්නේ කොහොමද මේ හරි දැන් මේ වෙලාව දැන් මේක පටන් ගන්නත් බෑ නේද ඕ රියසල් කර කර බෙර බෙර සද්ද අද බෙර පළරව බලන්න වෙන්නේ වාට 10 25 ඈ අම්ම පොට එක ගහලා දාන ඉන්නේද ආ ඉන්නවා මේ පනාපිටි මහත්තයා ගෝල ගොඩක් ඇවිල්ලා ඉන්නවා ඔය කොල්ල කෙල්ල තමයි ගොඩක් අය ඉන්න හොඳ ඉන්නකෝ මං ගහන්න මම බලන්නක ඈ මල් හත අය උඩ වාට වා සෙල්ෆියක් ගහලා දාන ඈ හරි හා මේ මගේ යාළුවෙක් මේ කතා කරේ හැමදාම බලන අද මොකද්ද කියලා ඇහුවා ඉන්න පොඩ මේ සෙල්ෆියක් ගහලා දාමු මාත් යතුම වෙනද හරි ගිරාලේ හරි හරිනේ හරි හරි ගෝලයක් කරා කියනද ඈ බලන්න හෙලෝ ඔන්න දැන් දානවා බලන්න ඔව් මගේ Facebook එකේ දානවා ඒ ෆොටෝ එකම දානවා දැන් Facebook එකට ඈ හරි ලයික් එකක් එමුද හා එහෙනම් බලන්න 10 25ට හරි උසර්ණයි හා දිසි සරසවි පින්දින් දොරින් දොරට දොර මඩලාවයි වස්සා ගියා. ගියා නේද? ඔය පනාපිටි මහත්තයා මොකද්ද කළේ? අපි ගායනා කළේ අඬහැර. අඬහැර කියලා කියන්නේ සාමාන්‍යයෙන් සත්තුන්ට කතා කරන සත්තුත් එක්ක ගනුදෙනු කිරීමේදී ගායනා කරන කවි විශේෂයක් නේ. ඔය කුඹුරේ හානකොට මීහරක් බැඳලා ඒ මීහරකුන්ට යන්න පාර කියන කවි ඔය. දැන් සමහර කට්ටිය අඬහැර කියන්නේ කොහොමද? දැන් ඔයාලට ඇහුණද හසන්ත? ඒකේ බොහොම හරි ලස්සන අපූර්ව තැනක් තිබුණා. මේකට අපි කියන්නේ බටහිර නම් කොලිස යූඩ්ලින් කියලා නේද යූඩ්ලින් කියන්නේ පල්සෙටෝ කියලා කියන්නේ වොයිස් එක ක්‍රැක් කරනවා ඒ ක්‍රැක් කරන එක ඒක මේ සත්තුන්ගේ අනුකරණයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ ඒක මං හිතන්නේ අපි මේ ජනකවි මේ ගායනයේ තියෙන තාම විද්‍යාත්මක තැනක් මේ පොඩ්ඩක් කියලා පෙන්නන්න මේ මේ දෙන්නත් එක චූටි තැනක් ඒ වගේ අර අප්පවෝ කියන තැන දැන් අපි සාමාන්‍යයෙන් කියවොත් අප්පා බෝ 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 කියලා කියන්නේ ඔය ඔය ඔ ඒක වෙන තාක්ෂණයක් මං හිතන්නේ සමන් පනාපිටි මහත්මයා දැන් ඕක දැන් ඔබතුමා මට මතක් වෙන කියනකොට දැන් ආරාධනා ෆිල්ම් එකේ ඔය බෞල් වලින් හදපු ගීතයක SD බර්මන් කියන්නේ එහෙම තමයි සඵල හොගී තේරී ආරාධනා චාහේ ජෝයි හොගී හොගී
ඒක මම හිතන්නේ ඒ විෂුවල් එකේ තියෙන කරත්ත නේද? නෑ කරත් ඒ ෆිල්ම් එකේ තියෙන හැමයි. නමුත් ඔය ඒ ජන ගායනාවල ඔය කලාපගතව ඔය ටෙක්නික්ස් පාවිච්චි කරනවා. හැබැයි ඉතින් ඒවා කොහොමවත් සඳහන් කළ නෑ. අන්න ඒක තමයි. හැබැයි ඒක මේ ජීවන අනුභූතිය වලට සම්බන්ධ කරලා පාවිච්චි කරනවා. ඒක තමයි වටිනාකම. ඒක ඇත්තටම ඒක බිහි වෙන්නේ හසන්ත ඒ කවි ගායනා නිකම්ම නෙමෙයි මිනිස්සු කුඹුරු වැඩ කරන ගමන් සත්තුත් එක්ක ගනුදෙනු කරන ගමන් ඒ සත්තුන්ගේ හඬ අනුකරණය කිරීම තමයි ඔය කරන්නේ. සත්තුන්ගේ අනු හඬ අනුකරණය කරපුවාම සත්තුන්ට ඒක තේරෙන්නේ. ඒක හන්ද තමයි ඔය දැන් ඔය මේ හෝ හෝ උඩින් පලපලපල කියලා හැම හරකට කිව්වහම හරක හරි අපූර්වට ගමන යනවා. තමන් පණවිටියත් මම අහලා තියෙනවා මේ කියමනක් හැම සිංහලෙක්ම තරමක කවියෙක් කියලා. දැන් මට අහන්න හිතෙනවා හැම සිංහලෙක්ම ගායකයෙක්ද කියලා. නෑ ඒකෙන් අදහස් ගන්න ඇත්තටම ඔය රොබට් නොක්ස් මට මතක හැටියට මේ කියන්නේ ඔව් කියනවා. මොකද ලංකාවේ හැමෝම කවි කියනවා. ද සාමාන්‍යයෙන් මම හිතන්නේ බැද්දගේ මහත්තයා කියයි ඒකට අපි කියන්නේ මේ යනේන ගමන් කියන කවි තියෙනවා. ඒවට ගමන් සීපද කියනවා. නිකන් මේ හැම වෙලෙම කියන කවි නෙමේ. නිකන් අපි හිතමු ගෙදර ඉන්න ගමන් විට කොටන ගමන් එතකොට මොනවා හරි වෙන වැඩක් කරන ගමන් ඕ ඤඟ මා ගැල් කවි කීගේ තමයි ඉන්නේ. ඒක දැකපු පිටරට උදවිය තමයි ලංකාවේ හැම තැනම ගියාම හැමෝම මේක පාවිච්චි කරනවා. ඒක හන්ද මේ කවි ලියන මහන්ද නෙමේ කවි කියනවා. ඒක හන්ද තමයි උන් කිව්වේ ශ්‍රී ලංකාවේ ඉන්න හැම මිනිහෙක්ම කවියෙක් කියලා. ඔව් හැම සිංහලෙම ගායකයෙක් කියලා කියන එක දැන් කාලෙට නම් ඒ කාලෙට අදාළ වෙන්නේ නැහැ. දැන් අමාරුයි මොකද අපි වගේ ඈත් ඉන්නවනේ. හැම සිංහලෙම ගායකයෙක් කිව්වොත් එහෙම අපිට මොකද වෙන්නේ? ප්‍රශ්නයක් වෙනවා. අපි කතා කරන්නේ මෙන්න මේ කරුණු ටික. සිංහල ගායන ශෛලි. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්න. අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහත්මයා. ආයිබෝවන් ගරුණතු දොරමඩලාවට පිළිගන්නවා. එතුමා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට ක්‍රියා කරන පර්යේෂකෙක්, ලේඛකයෙක්, දේශකවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා මහාචාර්ය කෝලිත භානු දිසානායක මහත්මයා. ආයිබෝවන් ගරුණතු දොරමඩලාවට පිළිගන්නවා. එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිවරයා හැටියට ක්‍රියා කරන අපේ රටේ කීර්තිමත් විද්වතෙක්, සංගීතඥයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරාධනයෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙන රටක් වටින මහා කලාකරුවෙක් කලාසූරී රෝහණ බැද්දගේ සූරීන්. අයිබෝවන් ගෞරවනීයව පිළිගන්නවා. රටක් හැටියට අපි බැද්දගේ සූරීන්ට කොයිතරම් ණය ගැතිද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ ණය ගෙවන්න විදි අපි හොයනවා. එක එක අත්හදා බැලීම් කරලා තියෙනවා බැද්දගේ මහත්තයාට මේ තියෙන ණය. එහෙම අත්හදා බැලීම තමයි පහුගියදා මාලදිවයිනේ මහ කොමසාරිස් පදවියට පවපත් කරලා බැලුවා මේක ණය ගෙවා ගන්න පුළුවන්ද කියලා. ගෞරවනීයව බැද්දගේ මහත්තයා පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනය දොරමඩලාව සංවාදාත්මක හරසණියට සහභාගී වෙන ආචාර්ය සමන් පනාපිටියේ මහත්මයා. අයිබෝවන් ගරුණතු පිළිගන්නවා. අයිබෝවන් සර්. එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපතිවරයා හැටියට ක්‍රියා කරන අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක්. මේ මාතෘකාව අද දොරමඩලාවට තෝරාගත්තේ ඇයි? අපිට කතා බහ කරන්න බොහෝ කරුණු කාරණා මේක ඇතුලේ තියෙනවා. සිංහල ගායන ශෛලි. හැබැයි අපි මේ වැඩසටහනට පදනම් කරගන්නේ වටිනා පර්යේෂණයක්. මේ පර්යේෂණ නිබන්ධයේ මාතේ තියෙනවා. මේක තමයි සිංහල ගායන ශෛලි. මේ කතුවරයා අද මෙහි වාඩි වී සිටින සමන් පනාපිටියේ මහත්මයා. මේක ආචාර්ය උපාධි නිබන්ධනය නේද? ඈ ඉතින් වටිනා පොතක්නේ. උපදේශකවරයෙක් ඉන්නවා මං එතන. ඒකනේ වටිනා වැඩක්. අපි ඒක පදනම් කරගෙන වටිනා දොරමඩලාව වැඩසටහනක් පටිගන්න වැඩසටහනක් හෝ දෙකක් වෙන්න පුළුවන් පටිගත කරනවා. එය තමයි මේ විකාශය වන්නේ සිංහල ගායන ශෛලි. මේ පිළිබඳව අපේ මහාචාර්යතුමාට කියන්න යමක් ඇති සෝමදේව මහත්තයා. ඔව් ඇත්තෙන්ම මේක විශේෂ අවස්ථාවක් හැටියට මම දකින්නේ. මොකද මේක ඉතාම කාලෝචිත මාතෘකාවක් හසන්ත අපි මේ සාකච්ඡාවට අරගෙන තියෙන්නේ මේ අවස්ථාවේදී. මේ මං හිතන්නේ අපේ ආචාර්ය සමන් පනාපිටියේ මහත්මයාගේ පර්යේෂණය සිංහල ගායනා ශෛලියට වඩා සිංහල ජන ගායනා ශෛලිය. මොකද අපිට විවිධය ගායනා කරනවානේ. නමුත් ජන ගායනා කියලා කිව්වහම ඒකේ යම්කිසි සුවිශේෂී භාවයක් තියෙනවා. මේ ජනතාව අතර තියෙන ගායනා ශෛලිය ගැන තමයි ඉතාම ශාස්ත්‍රීය මට්ටමකට කරපු ශාස්ත්‍රීය අධ්‍යයනයක්. මං හිතන්නේ අද අපේ මේ සංවාදය ඒ තරම් ශාස්ත්‍රීය ගැඹුරකට ගෙනියන එක සුදුසු නෑ. ඉතින් අපි මේකට මගේ වගකීමක් තියෙනවා මේ අද වැඩසටහනට පූර්විකාවක් සපයන්න. මම සංගීතඥයෙක් නෙමෙයි. මට කිසිම සංගීතය පිළිබඳව හසල දැනුමක් නෑ. ඒ ගැන විවේචනාත්මකව කතා කරන්න. නමුත් මට ජන ගායනා ශෛලිය කියලා කිව්වට පස්සේ මටත් කතා කරන්න ඒකට හුඟක් දේවල් තියෙනවා. ඉතින් අර අපේ වැඩසටහන පටන් ගන්නකොටම අපේ මාචාර්ය කෝලිත භානුදිසානායකත් කිව්වා, අපේ ආචාර්ය සමන් පනාපිටියත් කිව්වා මේ
සත්තුන්ගේ ශබ්ද අනුකරණය කරමින් මේ ගායනා වලට ඒවා යොදාගත්තයි කියන එක. ඒක ඉතාම විද්‍යාත්මක ප්‍රකාශනයක්. මොකද අපි මගේ විෂය පුරාවිද්‍යාව. ඉතින් අපි හුඟක් උනන්දු වෙනවා මිනිස්සු කොහොමද භාෂාව පටන් ගත්තේ කියන එක ගැන හොයන්න. එතකොට කොයි කාලේද භාෂාව පටන් ගත්තේ, කොයි විදිහටද භාෂාවක් පටන් ගත්තේ. දැන් අද අපි බොහොම සැහැල්ලු විදිහට කතා කරනවා. නමුත් මුල්ම අවස්ථාවේ මීට අවුරුදු 150,000කට විතර උඩදී මිනිස්සු මේ භාෂාවක් නිෂ්පාදනය කරගන්න, උච්චාරණය කරන්න, එහෙම උච්චාරණය කරන්න පුළුවන් කමක් තිබුණේ. අද මේ සියලුම විද්වත්තු බොහොම ලස්සනට ගායනා කරනවා. මේ ගායනා කරන එක පිටිපස්සේ තියෙන ජීව විද්‍යාත්මක කොටසක්. මෙතන මේ තියෙන ස්වරාලය සකස් වීම, මේ අස්ති සකස් වීම, මේ පටක සකස් වීම, එහෙම නුනොත් එහෙම අපිට උච්චාරණය කරගන්න බෑ. දැන් අත වශයෙන් අපි මේ වානර විශේෂයකින් පරිණාමය වෙලා වෙනකොට දැන් අද වානරයින්ට ගයන්න බෑනේ. ඒගොල්ලෝ කෑ ගහන එක විතරනේ කරන්නේ. ඉතින් අපිත් පරිණාම ඉතිහාසයේ එහෙම ඉඳලා, නමුත් අපි අද මధుර ස්වරයෙන් මේ ගායනා කරන්න, උච්චාරණය කරන්න, යති පිහිටවන්න ඒවා අපි පුරුදු වෙලා තිනවා, රිද්මයට යන්න. ඉතින් මේවා ගැන කතා කරනකොට මම කියන්න ගියේ අර මේ දෙපළම කිව්වා වගේ, ඇත්තටම අපි මේ භාෂාව කතා කරනකොට අද ලෝකේ විද්‍යාඥයෝ පිළිගන්න තියෙන දෙයක් තමයි, ඉස්සෙල්ලම මිනිස්සු කරේ ස්වභාව ධර්මයේ තියෙන ශබ්ද හා සත්තුන්ගේ ශබ්ද අනුකරණය කරන්න පටන් ගැනීම. ඒක තමයි භාෂාවේ මූලික අඩිය හැටියට අද ලෝකෙම පිළිගන්නේ මානව විද්‍යාඥයෝ. ඉතින් දැන් ඒක දිග කතාවක්. මේ අපේ ආචාර්ය සම්පන්නා පිටි කිව්වා මේ සත්තුගේ ශබ්ද අනුකරණය කිරීම මේ අපේ අම්බරුවන්ට එහෙම කියනකොට මේ කුඹුරේ හරි මාර්ගේ යනවායි කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම අදත් අපි මේ සත්තුන්ගේ භාෂාවලින් කතා කරනවා. ඒකට මානව විද්‍යාවේ තියෙන විශේෂ වචනයක් ඔනොමැටෝෆියා කියලා. ඒ ඔනොමැටෝෆියා කියවම ලෝක විද්වත්තු ඔක්කොම දන්නවා මොකද ඒ කියන්නේ කියන එක. සත්තුන්ගේ ශබ්දානුකරණය කිරීම. දැන් ඒක අපිට තවමත් ඒක පාෂාණීභූත වෙලා අපි අතරේ තියෙනවා. දැන් අපි පූසෙකුට කතා කරන විදිහට නෙමෙයිනේ කුකුලෙකුට කතා කරන්නේ. අපි පූසට කවදාකවත් බාබා කියන්නේ නැහනේ. නමුත් පූසෙකුට සේසේ කිව්වම ලෝකේ ඕනම පූසෙක් සේසේ කිව්වම බලනවා. ඇත්ත වශයෙන්ම මම ඒක අත්හදා බලලා අතරේ මට සමහරලාට හිතුණා මේක ජාත්‍යන්තර භාෂාවක්ද කියලා. ඉතින් ඒ තරමට ඒක හේතුව තමයි අපේ ජනගායනානේ, අපේ ලොකු මහා විද්වත් ගායනා නෙමෙයි, ජනගායනාවලදී ඒ සතුන්ගේ ශබ්ද පමණක් නෙමෙයි, සමහර විට ජලය ගලාගෙන යන රිද්ම රටා, ගස් හෙලවෙන රිද්ම රටා, ඒවැයේ තියෙන ශබ්ද ස්වර මාධුර්ය ගායනාවලට ලබා ගන්න මිනිස්සු උත්සාහ කරා. ඒ නිසා අපි දැන් අපිට ඒවා ගිලිහිගෙන යනවා. ඉතින් මේ වෙලාවේ හසන්ත අපි මේ වගේ සාකච්ඡාවක් මේ විශේෂ ශාස්ත්‍රීය කෘතිය පදනම් කරගෙන කතා කරන එක ඉතාම කාලෝචිතයි. අර සත්තුන්ට අඬ ගහන විදිහ ගැන ඔබතුමා කිව්ව හැබැයි පාරේ යනකොට සත්තුන්ගේ නම් කියනෝ නම් අපිට ඇහිලා තියෙනවා නොඑක ආකාරයේ සත්තුන්ගේ නම් කියලා කතා කරන හැටි නේද? තම පරාපිටි වාත්‍ය. ඒක වෙනම වැඩක්. ඔය සත්තුන්ගෙන් අපි හුඟක් දේවල් ඉගෙනගෙන තියෙනවා බලාගෙන ගියාම නේද? ඔව් ඇත්තටම දැන් අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේම මේ අනුකරණය කියන එක මිනිස්සු කරන්නේ ශබ්දයෙන් අනුකරණය කරන්නේ. දැන් අපිටම හරකෙක් කෑ ගහන විදිහක් තියෙනවා. දැන් බල්ලෙක් උඩුබුරනකොට බල්ලා කෑ ගහනකොට තියෙන ශබ්දය තමයි අනුකරණය කරන්න මිනිස්සු පටන් ගන්නෙ. දැන් ඒකට ඇත්තටම අපි සංගීතයේදී භාවිතා කරන්නේ සාමාන්‍ය වොයිස් ක්‍රැකින් කියලා. කියන්නේ වොයිස් ක්‍රැක් කරලා තමයි ඒක සිං කරන්නේ. ඒක ටිකක් හරි අමාරුයි. මම හිතන්නේ ඔය දකුණු අප්‍රිකාවේ එහෙම ගායන ශෛලියකුත් බිහි වෙලා තියෙනවා. හાર્ඩ් රොක් සිංගින් වල එහෙම ඒක පාවිච්චි කරනවා. ඒකට ඒ වගේම මේ පරිසරයත් එක්ක සම්බන්ධයව. දැන් අපි සාමාන්‍යයෙන් අර ඔබ කිව්වා වගේම දැන් පූසෙක් කෑ ගහනකොට භාවිතා කරන ශබ්දය තමයි ඒ අනුකරණය කරන්නේ. ශබ්දය තමයි අපි මේ ගායනාවට දැන් උදාහරණයක් ඇයිද ගත්තොත් එහම අපි සමුදුරු ගොස කියලා කියනවා. එමත් නැත්නම් පරිසරයත් එක්ක මල්වාරම් කවි තියෙනවා. එතකොට නෙළුම් කවි මේ හැම එකම තියෙනවා ඒ හඬවල්. ඒ දැන් අපි හිතමුකෝ එක එක හඬ අනුකරණය කිරීම. දැන් අපි භාෂාවක් ඇයිද භාවිතා කරන්න කලින් අර රාජ්‍ය කිව්වා වගේම අපි මිනිස්සු හූ කියලා නිකේවේ. සාමාන්‍යයෙන් ඒ කාලේ මේ හසන්ත හූව හරිම ජනප්‍රියයි. හූවෙන් ගොඩාක් අර්ථ තියෙනවා. අපි හූව කියන්නේ කිව්වොත් දැන් අපි යොහන් කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි හූවේ වර්ග තියෙනවා. දැන් අපි තුමු උදාහරණයකට හදිසියකට හූ කියන එක, හිනා වෙන්න හූ කියන එක, බය වෙලා හූ කියන එක, ඒවා අර්ථ. දැන් අපි තුමු සාමාන්‍යයෙන් ගෙදරක පොල්ලතු වියනකොට, පොල්ලතු බඳිනකොට, ඒ කාලේ උඩු නැහනේ, ඒ බඳිනකොට පොල්ලතු අඩු වුණාම කියන හූ වර්ග තියෙනවා. එහෙම නැත්නම් ඔය දැන් වාගේ දැන් අපේ තියෙන කොරෝනානේ. හැබැයි ඒ කාලේ තිබුණ මිනිස්සුන්ට මේ වගේ වසංගත කල. එතකොට ගම්මානම හුදකලා කරලා කෑම රංගිහින් තියලා හූ කියනවා කෑම ගෙනාවා කියලා.
හැබැයි ලෙඩෙක් ආපුවාම කියන හූව වෙනස්. අපි එහෙම නිකන් දෙකක් කියලා පෙන්නන්නකෝ අපි දුර දුර මැන්නේ හූවක දුර කියලානේ කිව්වේ නේද? හූව ඇහෙන දුර. ඔව්. කොහොමද මේ යෝවන් සාමාන්‍යයෙන් එහෙම පාවිච්චි කරන්නේ? අපිස්ම සමහර නිකන් හිතවත්කමට නිකන් මොකක් හරි උමනාවකට කතා කරනවා කියලා. එතකොට ඒක තව වෙනස් විදිහකට කියන්නේ. ඒකට සමහරට රැකන් හූස් හූව කියන එක දෙකක් පාවිච්චි කරනවා. මේ මේ භාෂාව. දැන් මේ මේ මේවා මිනිස්සු අඳුරගෙන තිබ්බා. මේ සංනිවේදනයක් කරනවා. සංනිවේදන ක්‍රමයක් හැටියට පාවිච්චි වුණා. ඉතින් මේවා පස්සේ කාලෙක මේවා නාදමය සංකලන පාවිච්චි කරලා මිනිස්සු මේවා කවි ගායනා විදිහට පාවිච්චි කරනවා. අර මහාචාර්යතුමා කිව්වනේ අර සතුන්ගේ ශබ්ද ඔබතුමත් කිව්වා ඔය ගායනා නොකලට දැන් ගිරව් එහෙම ඉන්නවා ටිකක් යන්තමට සින්දුවක් එහෙම මෙහෙම කියන ඔය මම අටපට්ටමින් පෙන්ලා තිනවා මහාචාර්යතුමා මයිනෝ සැල්ලිනේ උන පොඩි එකක් කරනවා දැන් විචාරද මට්ටමට වගේ ගිරව් නැහැ නමුත් පොඩි ගායනයක් කරනවා සතුන්ට මේ හැකියාව ලැබුණේ කොහොමද ඒක හැබැයි මට හිතෙන්නේ මෙහෙමයි දැන් ඕනම දැන් එක එක අය වර්ග තියෙනවානේ දැන් අපි තුන් මිනිස්සු හැටියට ගත්තාම දැන් සමහරට මම ගායනා කරන මට වැඩි ඉතාලම හොඳට ගායනා කරනවා මේ මහාචාර්යතුමා කෝලිත බානු සනායක මහත්මයා වගේ බැද්දගේ මහත්තයා ගායනා කරනවා දැන් ඒ සංගීතය කියන එක අපි දන්න නිසා තමයි හසන්ත අපිට මේක මියුසිකල් වැලියු එකක් තේරෙන්නේ එතකොටනේ අපිට මේක ඇඟෙන්නේ එහෙම නැතුව දැන් ගිරව ඇත්තරම සින්දු කියනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ගිරව සද්ද කරනවා ඒ සද්ද වලට අපි නාදමය අර්ථකථනයක් දෙන එහෙම නේද කොලිස ඔය සතාව වුණ කරන්නත් පුළන්නේ සතා කියන එක ඒ සතාගේ ඕනම සතෙක් ඔය කිව්ව වර්ගයේ හැම සතෙක්ම නේ දැන් විවිධ සත්තුන්ව විවිධ විදිහට පුහුණු කරන්න පුළුවන් දැන් සර්පයින් උපා පුහුණු පුරුදු පුහුණු කරන්න පුළුවන් දැන් ගිරවා ඔය වගේ සත්තු ගත්තාම ඒ සතා ඒ හඬට තමයි පුරුදු කරන්නේ දැන් උදාහරණයක් හැටියට කරනවා දැන් බල්ලෙක් බල්ලගේ නම කිව්වහම කඩියා කියලා කතා කරාම ගංගල බල්ලන්ට කඩියා කියලා නම දානවා ගංගල එතකොට අපි ඇත්තෙම කඩියා කියන්නේ වෙන සතෙකුට නමුත් කඩියා 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 කිව්වහම බල්ලා එනවා ඒ බල්ලියාර කඩියා කියන හැඩයට තමයි සංවේදී හැඩයට ඉතින් ඌ දන්නේ නැහැ ඌගේ නමයි මේ කියන්නේ කියලා ඌ හැඩයක් හැටියට තමයි හඳුනගන්නේ ඉතින් ඔය ගිරව් සත්තුපවා ඒ ට්‍රේන් කළාම පුහුණු කළාම අර හැඩවලට සංවේදී වෙලා තමයි ඒවට ප්‍රතිචාර දක්වන්නේ මහාචාර්යතුමත් හොඳ පදනමක් සකස් කරලා දුන්නා මේ ගායනය මිනිස්සු ගායනා කරන්න පටන් ගත්තේ ඇයි මොකටද මොනවද ගායනා කළේ කියලා පටන් ගැම්ම ගැන හොඳ පැහැදිලිනේ. ඒක වාදනය කරන්න පටන් ගත්තේ මොකටද? දැන් බලන්න අර වාද්‍ය භාණ්ඩ ටික. දැන් පනාපිටියේ මහත්තයත් එක්ක ඉන්නවා ගායන වෘන්දයක් ඉන්නවා වාද්‍ය වෘන්දයක් ඉන්නවා. අපි මෙයාගේ නම් වශයෙන් හඳුන්වලා දුන්නේ නැහැ. පස්සේ කියන්න බැරිය නේද? බලන්නකෝ වාද්‍ය භාණ්ඩ ටික බෙර දෙකක්ම තියෙනවා. බෙර ගෙඩි දෙකක්. මෙහා පැත්තේ මොකක්ද තියෙන්නේ? උඩැක්කිය තියෙනවා. තව එකක්. ඈ? ඩැක්කිය කියන්නේ එකක් මේක ඩැක්කිය. ඩැක්කිය බලන්නකෝ ඊට පස්සේ බලන්නකෝ වයිලීනේ තියෙන වයිලීනේ කියන වාද්‍ය භාණ්ඩයට තියෙන තැන ඈ මේක අමුතුම භාණ්ඩයනේ මට නම් හිතාගන්න බෑ මේක ගහන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බලන්නකෝ බටනලාව. මේ මනුෂ්‍ය හඬත් එක්ක ජන ජීවිතයත් එක්ක බොහොම සම්බන්ධ වාද්‍ය භාණ්ඩයක් නේද? එහා පැත්තේ තියෙනවා. ඒක නම් ටිකක් ආගන්තුක වුණාට උගත දැන් අපේ වෙලා නේද? මේ ඔක්කොම කොහේ හරි උපතක් තියෙන්න එපා මහාචාර්යතුමා. ඔව් දැන් සංගීත භාණ්ඩවල උපත් කතාව කතා කළොත් ඒක සංගීත පරිණාමයට අයිති වෙන දැන් අපේ රාජසෝමදේව මහාචාර්යතුමා කිව්ව කරුණුත් ගොඩාක් සම්බන්ධයි මේ මේ මානව පරිණාමයයි සංගීත පරිණාමයයි බද්ධ වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ සියලු දේ සිදු වෙන්නේ. ඒ කියන්නේ මානව පරිණාමය කොහම ඒක භෞතික මානව ශරීරයේ අර සර් කිව්ව වගේ මේ උගුර හකු කුහර මේවා පරිණාමී වීමත් සමග ඊට පස්සේ ඒවට මිනිස්සු ප්‍රතිකාර කරන විදිය මේ තමන්ගේ ස්වකීය අවශ්‍යතාවය පතා මේවා ප්‍රතිකාර කරන විදිය මේක කොහොමද පුරුදු පුහුණු කරගන්න ඕන කියන එක මුලින් දැනගත්තේ ජීවිතාවබෝධයෙන්. ඒ කියන්නේ ජීවත් වෙලාම තමයි මේක පසක් කරගත්තේ. පස්සේ තමයි මේවට විද්‍යාත්මක මුහුණුවක් කළා. මේවට පුරුදු පුහුණු වීමේ ක්‍රම දාලා ඒවට මේ හරියට පොත්වලට ඇතුළත් කරලා ප්‍රෙස්ක්‍රයිබ් කළා ඒවා විද්‍යාත්මකව හඳුනාගත්තේ. එතකොට දැන් මේක දැන් ඔබ ඇහුවේ ප්‍රධාන වශයෙන් වාද්‍ය භාණ්ඩ ගැනනේ. ඒතර වාද්‍ය භාණ්ඩ කිව්වහමත් දැන් හිතලා බලන්න මේ වාද්‍ය භාණ්ඩ කිහිපයක් තියෙනවා. මේ වාද්‍ය භාණ්ඩ ගත්තාම මේවැයි කොච්චර මානවයාගේ විද්‍යාත්මක දැනුම මේවැයි නිදන්ගත වෙලා තියෙනවද? ඒ කියන්නේ දැන් ඔය එක එක බෙරවලට එක එක හම් වර්ග තෝරා ගැනීම. දිග පළල වාදන ඉරියව්. එතකොට මේ 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 ලී වර්ග පදම් කරන ආකාරය මම ඔබට හොඳ උදාහරණයක් කියනනම් දැන් ඉස්සලම ස්ට්‍රැඩිවේරියස් වයලින් ඒ වයලින් වල සර් රාජ් සර් වයලින් එකේ පිටිපස්සේ කොටලා තිනවා ඒ ඉංග්‍රීසි භාෂාවෙන් මම ඒක සිංහලෙන් කියනනම් එදා මම ඔබට සෙවණක් වුනේමි අද මම ඔබ වෙනුවෙන් ගයමි
කියලා ලීය කොටනවා වයලින් එකේ පිටිපස්සේ. එතකොට බලන්න ඒතර වයලීනෙටත් කියන්නේ අද මම ඔබ වෙනුවෙන් ගයමි. එතන මේ ඉන්ස්ට්‍රුමන්ට් එකත් කරන්නේ යම්කිසි ගායනය. මොකද මේ හැම දෙයකටම පදනම් වෙලා තියෙන ගායනයත් එක්ක දැන් මේ මේ බෙර වර්ග මුලින් බිහිනේ ගායනයට සහායක භාණ්ඩ හැටියට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් හැබැයි මේ මේ වාද්‍ය භාණ්ඩ බිහිවීම තුල තියෙන කතා ප්‍රවෘත්ති හරිම රසවත්. ඒක අර සර්කිව් වගේ ක්‍රමානුකූලව කාලානුරූපව මිනිසුන්ගේ මානව චින්තනයයි විද්‍යාත්මක දැනුමයි සම්පින්ඩන වෙමින් කාලයක් තිස්සේ මේවත් පරිණාමය වුණා. එතකොට ඒක මානව පරිණාමෙත් සංගීත පරිණාමෙත් ප්‍රතිඵලයට තමයි වාද්‍ය භාණ්ඩ ගොන්නක් අද අපි අතර තියෙන්නේ. ඉතින් ඒවට කලාපීය වශයෙන් මිනිසුන්ගේ ඇදහිලි විශ්වාස යාතු කර්ම එතකොට මිනිසුන්ගේ එක එක ලබ්ධීන් මේ වගේ මහ විශාල ප්‍රදේශයක මේ සංගීත පරිණාමය කියන මේ සාකච්ඡාව ලෝකේ සිදු වුණා. ඇත්තටම අසන්න මට හිතෙන පොඩි උදාහරණයක් ඔබට පෙන්වන්න දැන් ගමේ දැන් අපි තාමත් පාවිච්චි කරන සංගීත භාණ්ඩයක් ඇයිද බටනලාව විශේෂයෙන් අපි බටනලාව පාවිච්චි කරනවා ගම කියපු ගමන් සාමාන්‍යයෙන් අපේ ඔළුවට ඉන්නේ මේ බටනලා බටනලාව වාදකෙක් තමයි අපිට විෂුවල් එක තියෙන සාමාන්‍යයෙන් ওই වෙළඳ ප්‍රචාරණ කරන ගොඩක් අය අහන්නේ මේ බටනලාවක් නැත්නම් මේ බටනලාව ගහන එක්කෙනෙක් ගහ කුඩින්න එතකොට ඒකට හිතේ ගම කියලා දැන් අපි හිතමුකෝ අපි ඉන්දික ඉන්නවනේ ඉන්දිකට අපි කියමු ඉන්දික පිච් එකක් මොකද්ද ඔයාලට හොඳ නිකන් අපිට ගම ඇහෙන්න කොහොමද ගහන්න පුළුවන් කියලා ඈ ජී එක දැන් ඔන්න බලන්නකො දැන් මේ මේ පිච් එක ඇහුනහම මේ 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 බටනලාව මේ මේ සද්ද අහගෙන ඉන්නකො අපි කියන්නේ ගමක ඇත්තටම දැන් සමහර අය ගොඩක් නූතන ගීතරම් බලන්න ඒ අය මේ හරි අපූර්වට මේ මේකට කියන්නේ බටනලාව කියන එක නෙමෙයි ඉන්දියාවේ නම දෙන බන්සුරි විවිධ නම් තියෙනවා බන්සුරි කියනවා මුරලි කියනවා බන්සී කියනවා එතකොට බටනලා වාදකයා ඇත්තටම දැන් වයලීන මේ මේ තියෙන සංගීත භාණ්ඩ වලට වැඩිය බටනලාව ගමේ මිනිසුන්ට හරිම සමීපයි ඇතර මං මගේ මගේ අදහස පෞද්ගලික අදහස නම් ලෝකෙයි මුලින්ම හොයාගත්තේ නලාවක් නේ ඒකත් මිනිසුන්ගේ මේ සත්තුන්ගේ අස්තියකින් පොඩි හිලක් විදලා නෝතකත් අද ලෝකෙත් ඕනම ලෝකේ සංගීත භාණ්ඩ සම්පූර්ණ ටික ගත්තාම හසන්ත නලා විශේෂයි බෙර විශේෂයි තමයි වැඩි වැඩිපුරම තියෙන්නේ ඉතිහාසයේ මුලින්ම අපිට හම්බෙන්නේ නලාවක් ඔව් එතකොට මේ ආසියානු කලාපේ දෙපැත්තෙන් වාදනය කරන බෙර වැඩි අප්‍රිකන් කලාපේ මෙහෙම වාදනය කරන බෙර වැඩි එතකොට ඒවත් බලපාලා තියෙනවා භෞතික මාන විද්‍යාව இரஹந்த பான விளை மெத்தனை தும்ஹீரியா
வண்ணம் கரன அங்கனோகா ඔය වාද්‍ය භාණ්ඩ හොයාගන්න කලින් ගායන ශෛලිය බිහිවෙන්න කලින් මිනිසුන්ට දුක හිතුණානේ. ඒවා ඉස්සර ඉඳලා ඔය මනෝවිද්‍යාව රෝම පොත් අච්චු ගහන ඉස්සලා මිනිසුන්ට දුක හිතිලා තිනවා. ඈ අඬලක් තිනවා කඳුළු ඇවිල්ලක් තිනවා. දුක හිතෙන විදිහට බෙර ගහන්න කොහොමද? පුළුවන්. අභියෝගය පුළුවන්. එන විදිහට බෙර ගහන්නකෝ දුක සතුට කොයි කාලේ ඉඳලා තිබුණාද මිනිස්යාගේ උප්පත්තියේ ඉඳලාම ওই භාවයන් තිබුණා මේ භාවයන් එක ගනුදෙනුවන්නේ සංගීතය කියනද ඔබතුමාලා වාදනය මට පොඩ්ඩක් අඟුල දැටෙනවා පොඩි සතුටක් එනවා දැන් ඔවා කීරකට ගායනා කරන එක එනවා ඉස්සර ඉඳලා ඕක එන්න ඇතිනේ හරි දුක හිතෙන විදිහට බටනලා වාදනය කරන්න කොහොමද සට නොගනිතේ වාද්‍ය බෘන්දේ ඉන්නේ ලේසි පාසු අය නෙමෙයි සමහර අය කතිකාචාරවරු නේද? ඔව්. අපි නම් වශයෙන් හඳුන්ලා දුන්නේ නැතුවට. ඔය මිනිස්ස කටහඬට වඩා සමීප වාද්‍ය භාණ්ඩේ මොකද්ද පනාපිටි මහත්තයා? මං හිතන්නේ මේ ප්‍රශ්නේ අපි පොලිස්සේගෙන් අහමු. ඒ කියන්නේ මං හිතන්නේ වාදකයාගේ හැකියාව මත තමයි ඒක තීරණය වෙන්නේ. ඕනම සංගීත භාණ්ඩයක් කටහඬට සමීප වාදනය කිරීමේ හැකියාව තියෙනවා. හැමෝටම බෑ. මං හිතන්නේ දැන් වයලින් එක වාදනය කරන අය ලංකාවේ දැන් උදාහරණයක් හිට ගමුකෝ ලංකාවේ ප්‍රබිනම් වයලින් වාද්‍ය ශිල්පියා ඩීඩී ගුණසේන. ඔහු ගායනයට වැඩිය හොඳට සමහරලාට වයලිනේ වාදනය කරනවා. ඒ වගේ ගායනා කරනවා වගේ මේ දොරමඩලාවට ඇවිල්ලා එහෙම වැඩක් කළා. ඒකයි මං කිව්වේ.
මහජර්තුමා ඒ කියන්නේ ඔක සංගීත භාණ්ඩයක දැන් ඔක ස්වර හැසිරවීම කියන එක අපි ගන්න. ඒ කියන්නේ සංගීත භාණ්ඩයකද ස්වර හැසිරවීමේදී ඒ සංගීත භාණ්ඩයේ තාක්ෂණයත් එක්ක තමයි ඒක බලපාන්නේ. ඒ ඒ තාක්ෂණය කියන්නේ ප්‍රෙලින් ටෙක්නික් එක. එතකොට ඒ ස්වර හැසිරවීම සහ ස්වර පෙරැලිය කියන එක මේ මේ දෙකම පාවිච්චි කරනවා. හැසිරවීම සහ පෙරැලිය කියන එක ඒ එක එක සංගීත භාණ්ඩයේ ඒ තාක්ෂණයත් එක්ක තමයි බද්ධ වෙලා තියෙන්නේ. එතන ඔක ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතයේ ඔක කියනවා ගායකී කියලා. කියන්නේ ගායනය කරන අනුම වාදනය කරනවා කියන එක. එතන එතෙන්දී ඒ ඒ මේ මානව කටහඬ මේ ස්වරාලයේ තියෙන ස්වර පෙරලිය සහ ස්වර හැසිරවීමට අදාළව මෙහෙවන්න පුළුවන් සංගීත භාණ්ඩය වඩාත්ම තීව්‍රව ගායනයට හා සමාන වාදනය කරන්න පුළුවන්. නමුත් සිතාරයක් ගිටාර එකක් වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් එහෙම කරන්න බෑ. මොකද එහි තාක්ෂණය වෙනස්. නමුත් අද මෙහෙම දෙයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ සංගීත භාණ්ඩවල මේ ස්වරූප ගත්තාම මේ හැම දෙයකම අර විද්‍යාත්මක බවක් තියෙනවා. ඒතර මේ දැන් බලන්න දැන් දුක සතුට මේ වගේ දෙයක් කිව්වම හස් මේ මේ ඉන්දික රජිත මහත්මයා කිව්ව ගමන් ගම පෙන්වන්න ගමන් එයා රේන්ජ් එකක් ඉල්ලුවේ ජී කියලා කිව්වේ එයාගේ පාදක ස්වරය ඉල්ලුවේ. ඒතර දැන් අද අපි දන්නවා මේ ගම මතු කරන්න යන්න ඕනේ ස්වර පරාසය මොකද්ද කියලා. දැන් අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා රාජසෝමදේවස කිව්වා වගේ ඉස්සර මිනිස්සු ඕක දන්නේ නැහැ. ඒක අභ්‍යාසයෙන් මේ ජීවිතයේ තමු මේ දුක සතුට මේ මේ මානව ජීවිතයේ ජීවත් වීම තුළින්ම ඔහුගේ කටහඬින් මුවින් નિરાයාසයෙන් ඒ රේන්ජ් එකට යනවා. අද අපි මේව හදාarලා සමන් පනාපිටි මහත්මල මේ ජනගානා ශෛලි වගේ පරිවර්ෂණ නිබන්ධුලින් ආචාර්ය උපාධි තුලින් මේවා හොයාගෙන අද වෙනකොට මේ හැම දෙයකටම අවශ්‍ය කරන පදනම විද්‍යාත්මක හොයාගෙන තියෙනවා. ඒතර ඒ ශෛලිය හඳුනා ගැනීම තුළ තමයි මේ වගේ වටිනා પરම්පරාවක් බිහිවන්නේ. ඒගොල්ලෝ මේක දැනගෙනයි කකුල තියන්නේ. ඒක තමයි සමන් පනාපිටියේ මහත්මයලගෙන් වෙන සේවය. හැබැයි ඒකේට පාර කපපු මගේ හිලිපෙහෙලි කරපු මහා පුරුෂයෙක් තමයි මේ මගේ දකුණට පැත්තෙන් ඉන්නේ. අපි හිතනවානේ වචන කියන්නේ උපරිමය කියලා. හැබැයි වචන වලින් කියා ගන්න පරි සමහර දේවල් වාද්‍ය භාණ්ඩ වලින් වාදන වලින් කියලා තියෙනවා. දැන් ප්‍රේමය කියමුකෝ. ආදරේ කියලා අල්ලපු ගෙදර ළමයට කියා ගන්න ඔය බටනලා වාද කියෝ. ඉස්සර ගංගොල හිටපු ඒක හරි අපූර්වට තමයි වචන වලින් කියන වැඩේ කෙරෙන්නේ නැහැ. බටනලාමින් වැඩේ කරගෙන තියෙනවා. නැද්ද? ඉන්දික නම් එහෙම කළා නැත්නම් කොහොමනම් ඒ කියන්නේ ඒක තමයි. අර කටහඬේ නැති සූක්ෂමතා සංගීත භාණ්ඩේ තියෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. බැද්දගේ මහත්තයාට මොකද හිතෙන්නේ? බොහොම දේවල් හිතෙනවා. හිතන දේවල් මට කියන්න. මුතන සංසරණය වෙන්නේ නාදය. භාණ්ඩේනොත් කටහඬේනොත් කෝයගෙනොත් මේ නාදයෙන් කරන භාවිතාවක් ඇති නාදයෙන් කරන sannivedana දැන් පුංචලමයා කිව්වා වගේ වචන කතා කරලා නෙමෙයිනේ පුංචලමයා තමගේ ආදරේ කියන්නේ නැත්තම් ඉල්ලන දේ කියලානේ හ්ම් 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 කිව්වහම දන්නවනේ පොඩි ළමයාගේ කතන්දරේ. ඒ වගේ මේ හැම දෙයකටම හඬේ තියෙන අර්ථයක්. දැන් අම්මෝ කියලා කිව්වහම එක විදිහකට ඒක අර්ථයක් දෙන්න පුළුවන්. අම්මෝ කිව්වම තව එකක්. ඒ හඬ තමයි ඒක පාදක වෙන්නේ මේ ප්‍රකාශනයේ අර්ථවත් කරන්න. ප්‍රකාශනයේ අර්ථවත් කරන්නේ වචනේ හඬෙන්. ඒ හඬ උච්චාරණය අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හැමතැනටම කවලින් එකට යනවා, අනිත් වහඬ වලටත් යනවා, කටහඬටත් එනවා, හැමතැනටම මේ නාද සංසරණය. එතකොට මේක අවිල්ල තියෙන්නේ සබාධමත් එක්ක ජීවත් වීම තුළින්. නැත්නම් වෙන මොකුත් නෙමෙයි. අද වෙනසක් වෙලා තියෙනවා. අද සමාජය වෙනකොට ඒ සබාධමේ අපේ තිබිච්ච ඒ පරිසරයේ වෙනස් වෙලාද වෙන පැත්තකට තියෙන අද ටිකක් නාද භාවිතය ගන්නවා නම් අද ජීවත් වෙන ළමයෙකුට නගරේ ජීවත් වෙන කෙනෙකුට ඇහෙන ශබ්ද ටිකක් වෙනස් එදාට වඩා. අපේ කාලේ ඇහිච්ච එක කුඹුරට ගියාම ගෙම්බු කය ගහන අඬ, එතකොට කිරලා කෑ, මේ කොරවක්කා කොකා මේ සත්තු කුරුල්ලෝ, ඒ වගේ මේ එදා වක්කණින් දිය ගලන හඬ, දියබුන් ගහන හඬ මේවා ඔක්කොම තිබුණා අපට එදා. ඒ නාද ශබ්ද මණ්ඩලය කියලා අපි මම ජීවත් වෙච්ච ශබ්ද මණ්ඩලයක් තියෙනවා. ඒ මණ්ඩලයේ පැතිරීගිය ශබ්ද ටික මගේ ජීවිතයට බලපාලා තියෙනවා. ඒ සේරම ඒ ශබ්ද ඇසුරෙන් මගේ පෝෂණය වීමක් තියෙනවා. මගේ ඒවා පාවිච්චි වෙනවා සංගීතයේදී. ඒ පරිසරයෙන් තමා ලබාගත්තු ශබ්ද මණ්ඩලයෙන් ගත්ත ප්‍රයෝජනේ මම ওই බටනලාව ගැන සඳහන් කළාම මට මතක් වුණේ බටනලාව 100කට වැඩිය මං හදලා ඇති. කොහොමද දන්නවද? හරියව නෙමේ.
අර උදලට ගිහිලා බට ආයෙත් පන්දුනේ කබාගෙන ඇවිල්ලා පොරු කපලා වේලලා අවදාලා හිල්ලු දෙනවා. හිල්ලු දෙලා පින්ද බලයි ඔක්කොම වැරදි. තමන්ට හරියට අර තියෙන එදා තියෙන සින්දුවක් ගහන්න බෑ. ඉතින් ඒක අහක දානවා. හරියනකම හදනවා. හරියනකම හදනවා. හර හදලා කොහොම හරි පස්සේ අන්තිමේදී හරියට හදපු එකක් අරගෙන බැලුවා. මොකද්ද මේක හදලා තියෙන විදිය? ඒ විදිහ අරගෙන ඒ විදිහට හදාගත්තාම හරි گیا۔ අනේ වගේ දැන් ඒ શબ્දයේ අනුකරණය කරන හරි වහන්සේලා හොයාගන්නවා කොහොමද මේක උපදවන්නේ? හරි ඒක හදාගන්නේ කොහොමද? ඒ වගේ શબ્දේ අපි පාවිච්චි කරන දැන් අර 55 මත් එක වගේ අපි කතා කරන භාෂාවේ කවිය අපට හරි සම්බන්ධයි භාෂාවත් එක්ක. කවිය සම්බන්ධ වෙන අප ජන ජීවිතය තුළ අදවාගේ නෙමෙයි. හරියට කවි කිව්වා. හැම දෙයකම කවි කිව්වා. හිමින් සැරේ කොඳුලරක් කියනවා. අයියනොත් කියනවා. ඉතින් මේ ඒකේ ඉතින් මේ කොඳුරල කියන එකක් කිව්වොත් දැන් වැහනුලා මේ ගෙදරදී කොඳුරල ඒ වෙලාවට එන කවියක් කියනවා. ගෑනු ළමයෙක් බලන්න විවාහ වෙන්න සම්බන්ධ වෙලා එන්න බලන්න මනමාලයේ ගෙදරට එනකෝ. මල්ලමාලයා ගෙදරට ආපුවාම අර ඒ කට්ටිය ඉඳගෙන ඉන්නවා ඉස්සරහා. ඇතුලේ දැන් මනමාලි හැටියට වෙන්න ඉන්න ළමයාත් ඉන්නවා. එයාට දැන් කුතුහලේ ඇවිල්ලා බලනවා අර අස්සෙන්. අර තාත්තා ඉඳගන්නේ දොර ගාව. ඒ දොර අතරින් කපොල්නේ තියෙනවා. එයාට පොඩි පණිවිඩ කියන්නේ ඇවිල්ලා දැම්ම තේ හදන්නද කියලා හැවුවාම පස්සේ කියලා ඒ හිමි කියන එක. ඒ එහෙම දැන් එතකොට අර ගෑනුමයා බැලුවාම මනමාලයා ඉන්න බැරුවා. හරි නෑවා. හරි නෑ වගේ අර තමන්ට. එයා කියනවා මේ තාත්තට ඇහෙන හිසරේ යන්න බැරි ගහට කුකුවම් හුණන්න එපා. කන්න බැරි කෑම බෙදලා දෙන්න එපා. ගුණා කරේ මීමා ඇදන්න එපා. අපච්චියේ මාව කට දෙන්න එපා. ඒ ඒ ඒ වෙලාවේ එන හැඟීම කවියෙන් ප්‍රකාශ කරනවා. උඹත් නිකන් ඔය යනවා මෙහෙ යනවා මගේ කලවයස ගෙදරට ගත වෙනවා. මේක නිකන් කතාවක් නේ. නමුත් කවියක් නේ. නුඹත් නිතන් ඔහෙ යනවා මෙහෙ යනවා මගේ කලවයස ගෙදරට ගත වෙනවා. ඉස්සර තිබුණු ආදරයත් නඩු වෙනවා. මාත වරද නැත වෙන දීගෙක යනවා. එයි මේ එනවා යනවා මිසක් කියන්නේ නැහැ මේ ඕනකම. ඒ ඉඳලා ඉඳලා බලන මම වෙන දීගෙ යන. මේ ඔක්කොම වචන බලපුවාම නිකන් කතා කරන දෙයම කවියට හැරිලානේ. ඒක නිසා කාව්‍යම වෙනවා අපේ භාෂාව භාවිතාවේ හැටියට. ඒක ඒ කාලේ නම් සිද්ධ වුණා අදට වඩා අපේ කාලේ සිද්ධ වුණා. අපි කියපු කවි හුඟක් තියෙනවා කියන්න බැරි ඒවත් තියෙනවා. පුළුවන් ඒවා තියෙනවා බැරි ඒවත් තියෙනවා. බැරියක් තියෙනවා. බැදගේ මහත්තයා හරි ගිය දේවල් ගැන විතරනේ අපි මේ කතා කරන සභාවල රූපවාහිනී මාධ්‍ය කතර හරි ගිය දේවල් තමයි අගේ කර කර වැරදිච්චා. බලගෙන වැරදිච්චා කොච්චර ඇද්ද ලෝක ඉතිහාසයේ පුරා නේද? දැන් ඔබතුමාට බටනලා හදන්න කියලා වැරදිච්චද? වැරදුනානේ. කවුරුවක් කියන්නේ ඒවා? මේ ඔක්කොම ඉස්සුමන් වැරදිච්චා ප්‍රතිඵල තමයි. සමහර වෙලාවෙ වැරදිච්ච එක එහෙම්ම තියාගෙන ගියවත් තියෙනවා නේද? තියෙනවා තියෙනවා. ඒ වැරදි වැරදි විදිහටම ගිහිල්ලා තියෙනවා. ඒ වැරදි එක තමයි හොඳ. හොඳ වෙලා. එහෙම සමහර ඖෂධයක් තියෙනවනේ වැරදිලා ඇදිලා තියෙන බැලිනා ඒක තමයි ගුණම. දැන් රෝහණ බැද්දගේ මහත්තයාගේ සංගීත ජීවිතේ කියන්නේම මේක තමයි නේද පනාවිටි මහත්තයා? දැන් කොහෙන් ගත්තත් උදාහරණයක් මේ මේ ශිල්ප ශාස්ත්‍රයේ තමයි මේක ඇතුලේ තියෙන්නේ. පොඩක් උදාහරණයක් පෙන්නවකෝ. උදාහරණයක් පෙන්නවකෝ නිකන් අපි කන්දේ ගන්දේ සින්දු මතකයි නේද? අතට වේරළු ඇහිඳ ගිනි මා
මගේ අම්මා හැරුණකොට මට දෙවෙනි අම්මා වූයේ පරිසරේ. ඒ පරිසරයේ රිද්මයෙන් තමා දැන් මම මේවා නිම වෙන්නේ. පරිසරයේ හඬින් ඒ පරිසරයත් ආශ්‍රයක ධම්මා පරිසරයට තියෙන ආදරය ගහකොළට මේ එකම හැම දෙයක්ම ඇතුළත් කියවෙනවා. ඒ මෞතුරුල්ලේ ස්වරූපී යෝන් ලාලනි සංකේත වූ වාසනාවේ ගමේ ගැමි ළමිසිය වාසනාවේ සංකේතයක් ඇතියටයි අපි සැලකුවේදා ඒ වාසනාවේ සංකේතයක් මොකද මාව පදවිය ලබන්න ඉන්න කෙනෙක් ඉස්සරහට හම්බ වෙලා වතුර කලයක් අරගෙන ගමනක් යනකොට හම්බුනාම බැරත්ත මහම යන්නේ කියලා ආපුවාම ඒක ඉතින් ගමනට හරි සංකේතයක් වාසනාවන්තයි ඒ වාසනාවන්තකම අද වෙනකොට නැතිලා යයිද නවෝදයෙන් මැකීලා නවෝදය ආදාපකෙතෙන් දොට්ට බැහැල යනකොට ඉතින් කාලිසං ඇඳගෙන එදා වගේ නෙමෙයි අද එන ළමයා එන්නේ අද කාලි හැටියට වෙනස් වෙලා. ඉතින් ඒ පිළිවෙල වෙනස් වෙලා අද පතුර කලේ නැහනේ. ඉතින් කොබෑරද්ද යන්නේ කියලා අහන්න මේ විදිහේ සුන්දර බවකට එන්නේ නැහැ. ඒක ටිකක් නවෝදේ ඇවිල්ලා
වෙනස් වෙලා ගම වෙනස් වෙනකොට අද එදාට වෙච්ච සුන්දරත්වය නැකී යාදෝ කියලා මා පුංචි කාලේ ලැබුවා ආදරි සුන්දරත්වේ නැසී යාදෝ කියන එකෙන් තමයි ඒක සන්තාපයකින් ඉවර වෙලා තියෙන්නේ සිංහල ජන ගායනා ශෛලීන් ඇසුරෙන් කරපු අපූර්ව නිර්මාණයක් කදිම නිදසුණක් ව තෝරගත්තේ එහෙම නිදසුන් ගණනාවක් තියෙන බැද්දගේ මහත්තයා මට පුදුම හිතුනා මේ මගේ එකක් තෝරගත්තා කියන්නේ මම මම ස්තුතිමත් වෙනවා තමන් පාරටි මහත්තයට මේ බැද්දගේ මහත්තයා අඳීමට වෙරදා අපේ කියන්නේ බැද්දගේ මහත්තයා පුරෝගාමික ඒ වගේම අපි නම් වශයෙන් සඳහන් කරනවා නම් සිංහල ජන ගායන ශෛලීන් ගැන පර්යේෂණ කරපු පොතපත සම්පාදනය කරපු ඒ ඇසුරින් නිර්මාණ කරපු කලාකරුවෝ තවත් ඉන්නවා කීප දෙනෙක් අපි කුලතිලක මහත්තයා වෙනම ලයන රංගවල මහත්තයා වෙන්න පුළුවන් තවත් එහෙම නම් වශයෙන් මකුලොලු මහත්තයා පුරෝගාමික ඒ පටන් ගන්නනේ මකුලොලු මහත්තයා කියන්නේ ඒ මකුලොලු මහත්තයා දායද කරපු දේ ප්‍රතිඵල තමයි අත මේ පුතින් දෙන්නේ එතමා මේකට හරි වෙහසක් තන්න ගත්තේ බැනුන් අහගෙන සටන් කරගෙන මේ වැඩසටහනත් විශේෂ වැඩසටහනකට මම මේ බලාගෙන කල්පනා කරනකොට මට මේක හිතුනේ මහාචාර්යතුමා දැන් බලන්න බැද්දගේ මහත්තයා පුරෝගාමි බැද්දගේ මහත්තයාගේ ශිෂ්‍යෝ වගේ තමයි ඔය පනාපිටියේ මහත්තයලා හැම නේද ඔව් ගුරු හැටියට සලකන්නේ බැද්ද එතකොට ඔබතුමා බැද්දගේ මහත්තයාගේ ගෝලේ ඔබතුමාගේ ගෝලියෝ මෙතන ඉන්නවා. මේගොල්ලොත් කතිකාචාර්ය. මේගොල්ලන්ගේ ගෝලියෝ දැන් ඉගෙන ගන්නවා. ඈ එයාත් ගුරුවරු වුණොත් ඒගොල්ලන්ගේ ගෝලියෝ පාසලේ පන්ති කාමරවල ඉන්න. පරම්පරා හතරක් පහක් මේ වැඩසටහන එකට යාවෙනවා. ඉතින් කාටද ආඩම්බර? අර ලේදිනේ අර පීඨාධිපති දැන් සංගීත පීඨේ පීඨාධිපති නේද පනා පිටියේ වාද්‍යය. ඔබතුමාත් පීඨාධිපතිවරේ. පශ්චාත් උපාධි පීඨේ. හසන්ත මේ මට ඇත්තටම මේ බොහොම දැන් ඔය ගීතය නිර්මාණය කරන්නේ 1987 මම 86 කැම්පස් එකට එන්නේ 87 හොරණ අපේ විශ්වවිද්‍යාලයේ උඩ සර් බයිසිකලේ ඇවිල්ලා නවත්තලා කාමරේට ඇවිල්ලා ගෝ අය මේ මං සින්දුවක් අලුතෙන් ලිව්වා මම මේක පොඩ්ඩක් බලනවාකෝ කියලා මට තමයි ඔය සින්දුව දුන්නේ අශෝක සර් ප්‍රස්තාරයේ මම තමයි ලිව්වේ මුලින් එහෙනම් මේක රෙකෝඩ් කරන්න ඕනේ මේක මං එදා එතෙන්ද කිව්වා කන්දේ ලන්දේ ගංගු ලැල්ලේ කියලා දෙවෙනි ගයන්න කියන්නේ සර් මේ මේ සර්පිනාවේ තියෙන නෝට් එකකට නෙමෙයි කියලා සර්ට මතක ඇති. ඒ කියන්නේ සිකෝයි ඕක ඉතින් එහෙම තමයි අපේ ගායනාවල ඔය සෝලෝ ඕකට ගහන්න බෑ කියලා කිව්වා ඒ 87. මේ මේ ගීතය ඇත්තටම මේ මේ මේක ලියන්න රෙකෝඩින් එකට ප්‍රස්තාර ආරම ඔක්කොම ලියලා දුන්නේ මං ඉතින්. කන්දේ ලන්දේ කියලා අහුවෙන්නේ සුද්ධණියක නෙමෙයි. නෑ සුද්ධ ගායක නෙමෙයි. නෑ බැදගේ මාතය තව විප්ලවකාරී වැඩක් කරන සින්සර සංගීත පද්ධතිය කියලා වෙනම පද්ධතියක් නිර්මාණය කරලා අපේ ජන සංගීත එක්ක ගලපලා ගන්න විදිහක් එතුමා ශාස්ත්‍රීය පර්යේෂණයක් කරලා අපි දොරමඩලාවුත් කළා. ඒකක් මම හිතන පොතක් හැටියට නිකුත් වෙනවා ඉදිරි කාලෙදී වටින පොතක් සින්සර මියසිය කියලා නේද නම් කරලා තියෙන පද්ධතිය. අපිට ඒව ගැනත් ඉතින් ඉදිරියේදී කතා කරන්න පුළුවන්. හොඳයි. අද දොරමඩලාවෙන් අපි කතා කරන සිංහල ගායන ශෛලීන් ගැන තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. මට අවසරෙන් පාලක මැදිරියන්ට පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. සිරිලක ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මත් කරවා එන මරසෙන් වැලේ
රජ වැඩලා සිටියේ හිමයේ වාට කොට රකුණු ඇතිව ගත් දුවරම් එම සත් දෙවියනු හාසයට රකුණු උරේ වලලු කර වින දොස්තරු වේ ආශිර්වාදයක් නේද? ආශිර්වාදයක්. සාමාන්‍යයෙන් මේ ශාන්ති කර්ම කවි විතරක් නෙමෙයි ලංකාවේ කවි බොහෝ වෙලාවට ගායනා කරනවා ආශිර්වාද කවි හැටියට. විශේෂයෙන් ඔය විවිධ උත්සව කාලවල වල විවිධ විවිධ අවස්ථා වල මම හිතන්නේ ඒ කාලේ ඔය මංගල අවස්ථා වලෙම මුලින්ම ආශිර්වාද කවි ගායනා කළා. ඒ විතරක් නෙමෙයි ගෙවල් වල සාමාන්‍යයෙන් ආශිර්වාද කවි කිව්වා නේද බද්දගේස? ඔය පෙරහැර යනකොටේ මේ කාලේ රබම් පෙරහැරනේ මනමාල යුවල ඇරංගියේ දැන් අපි ඔය කාර්වල ගියාට හැබැයි පස්සේ දැන් නූතනේ අහපව ආය අර රාජසර් කරත්තෙට ඇවිල්ලා දැන් ඉතින් මේ ඒක රැග් එකක් විදිහට දැන් යන්නේ කරත්තේ හැබැයි ඉස්සර ගියේ රබම් කරත්තෙම තමයි අපි මේ කරන්නේ අධ්‍යාපනික කටයුත්තක් පෙර පාසල් මට්ටමේ ඉඳලා ඔබතුමාලගේ විශ්වවිද්‍යාල මට්ටම දක්වා සංගීතයේ විවිධ මට්ටම් වලින් දරුවෝ ඉගෙන ගන්නවා ජන ගායනා කවි මේ ඔක්කොම ඉගෙන ගන්නවා නමුත් මේ දරුවන්ට අවශ්‍ය මෙවලම් ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක බොහොම අඩුයි මේ දොරමඩලාව එහෙම වැඩසටහන සමහර එකක් වෙන්න පුළුවන් පියවර දෙකක් වෙන්න පුළුවන් මේ වැඩසටහන සංරක්ෂණය කරගෙන අපේ ජන ගායනා ශෛලීන් පිළිබඳ උදාහරණ ඕන නම් ශාස්ත්‍රීය කරුණ ඕන නම් මේ වැඩසටහන් දෙක පරිස්සම් කරගත්තොත් ගුරුවරුන්ටත් වැදගත් වෙයි දරුවන්ටත් වැදගත් වෙයි පරිශ්‍රණ කරන අයටත් වැදගත් වෙයි ඒ අරමුණින් යුතුව තමයි මේ වැඩසටහන අපි සංවිධානය කරලා තියෙන්නේ මහාචාර්යතුමනි දැන් අපි හරි ගිය දේවල් ගැන කතා කරනවා ওই පුරා විද්‍යාත්මක පරිශ්‍රණ කරනකොට වැරදිච්ච දේවල් එම හම්බෙලා නැද්ද අපේ මුතුන් මුත්තන්ට වැරදිච්ච දේවල් අනන්ත අප්‍රමාණයි මොකද හැම හරි දෙයක්ම ගොඩ නැගෙන්නේ විශාල වැරදීම් සම්භාරයක් එක්ක දැන් අපි සමහර පුරාණතම මිනිස්යන්ට සම්බන්ධ දේවල් ගැන සොයා බලනකොට දැන් අපිට පේනවා දැන් ගලකින් යම්කිසි මෙවලමක් හදාගන්න ගත්ත උත්සාහයේදී එක ගලක් අරගෙන ඒක එකපාරට කරලා නැහැ අපි ගල් ගුහාවලට ගියාම එහෙම ගල් පතුරු සිය දහස් ගණනක් තියනවා අසාර්ථක වෙලා එළියට දාපුවා ඉතින් ඇත්තෙම හසන්ත වැරදීම එක තමයි මේ අපි හරි දේවල් පටන් ගත්තේ දැන් අපි මේ වෙලාවේ මේ සංගීත මණ්ඩලයේ බටනලාව. ඉතින් අපිට කියවුණා බෙරයයි බටනලාවයි හුඟක් පරණයි කියලා. ඇත්තෙම ඉතින් අපි මේ මම මේ කල්පනා කරෙත් මේ බටනලාව වාදනය කරනකොට මේ අපේ මනුෂ්‍ය වර්ගයා මේ හෝමෝ සාපියන්ස්ලා මේ බටනලාවක් ඉස්සෙල්ලම වාදනය කරේ මීට අවුරුදු 40,000කට උඩදීනේ. ඉතින් අවුරුදු 40,000ක් තිස්සේ අපි මේ බටනලාව වාදනය කිරීම ඉදිරියට අරගෙන ආවා. ඉතින් ඒ අවුරුදු 40,000කට එපිටකදී හිමවලහෙකුගේ මේ අතක අස්තියක් අරගෙන හිල් විදලා ඒක නලාවක් හැටියට පාවිච්චි කරන්න කලින් ඔහුගේ අත්දැකීම ලැබුවා. දැන් ඒවා ලෝකේ සොයාගෙන තියෙනවා. ඉතින් අත් වශයෙන් මේ ජන සංගීතය ගැන අපි කතා කරන වෙලায় මොන සංගීතය ගැන කතා කළත් මිනිස්යාගේ මොළය මේ වගේ දෙයක් ස්ථාපනය කරගන්න කොයි විදිහටද හැඩ ගැසුනේ. දැන් ඔබ කිව්වම දුක හිතෙන වාදනයක් කරන්නයි කියලා ඒ බටනලාවේ ආපු වාදනය. ඊට පස්සේ සතුටු හිතෙන වාදනයක් කරන්න කිව්වම මේ බෙර වාදනේ ආපුවේ නාද රටාව. මේවා දිහා බැලුවම අවුරුදු දහස් ගණනක් තිස්සේ මිනිස්සු ජීවත්වෙ ගෙවල් වල නෙමෙයි මේ මහ විශාල අනන්ත පරිසරයේ අනන්ත ආකාශය දැකලා මහ විශාල ප්‍රපාත දැකලා ඒ වගේම අතූරයක් නැතුව ගලන ගංගාවල් වල ශබ්ද අහලා දිය ඇලි වලින් වැටෙන වතුර සද්ද අහලා ඒවෙන් ලබාගත් නාද රටා මොළයේ ගබඩා කර ගැනීමෙන් තමයි මේවා නැවත මේ දර්පණය කරන්නේ අපි. ඒ නිසා මේ සංගීතය කියන අභ්‍යාසය මම අත් වශයෙන්ම අපි මහාචාර්ය කොල්ලිත බානුසානායක එක්කත් නිතරම කතා කරනවා අපි මේ సౌందර්යය ඉගෙන ගන්න ළමයින්ට අපි උගන්වමුද
මේවට කොහොමද මිනිහා පුරුදු වුනේ ඒක අපිට උගන්වන්න පුළුවන් නම් මම හිතනවා මේ හැම කෙනෙක් දැන් මේ ඔක්කොම තරුණ ප්‍රජාවක් මෙතන ඉන්නේ ඒගොල්ලන්ට තව ලොකු ගැඹුරු ආසාවක් ඇති වෙයි මේව පිළිබඳ පරිශන වලට යන්න. ඉතින් ඇත්තෙම මිනිසා දැන් අපි හුඟක් දේවල් අපේ ජීවිතවල අපි කරන්නේ බාණ්ඩත් එක්ක අපේ ජීවත් වීම සඳහා. නමුත් සංගීතය අද අපිට තියෙන්නේ සංගීතය අපේ ජීවිතෙන් පරිබාහිර කරගෙන. නමුත් අපි මිනිස්යාගේ ඉතිහාසය දිහා බැලුවහම මිනිස්යා සංගීතය ගෙනාවේ ඒ ජීවිතේ කොටසක් හැටියට. දැන් සංගීතයේ මේ විඳින්න සංගීතය කරනවා විඳින්න සින්දු කියනවා කියන එක නෙමෙයි. අර මේ මම මේ අපේ ආචාර්ය සම්පන්න පිටියත් කිව්වේ මේ අපේ ජන සංගීතය ගත්තත් ඒව අපිට බද්ධ වෙලානේ තියෙන්නේ. දැන් අද මේ මැදිරිය කොයිතරම් රසාලිප්ත තත්වයකට පරිවර්තනය වෙනවද මේ අපිට කොයිතරම් හැඟීමක් එනවද මේ සිංහල සංස්කෘතිය ගැන. ඒ එන්නේ කොහෙද අපි ඉපදිච්ච දවසේ ඉඳලා අපේ මොළය ගබඩා කරගන්න නොයෙකුත් සංකේත තියෙනවා. ඒ සංකේත තමයි මේ වාදන කරනකොට මේ කටහඬවල් උච්චාරණය කරනකොට අපිට මේ උජ්ජවලනය වෙලා අපිට හැඟීමක් සංවේදනයක් දැනෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා මේ හසන්ත ඇත්තෙන්ම මේ අද මේ අපි මෙහෙම ගායනා කරන වාදනය කරන නාද රටා සංගීත භාණ්ඩ ඒවා අපේ පරිණාමය තුළ අපි දීර්ඝ කාලයක් තිස්සේ පරිසරයෙන් ලබාගත් අත්දැකීම් නැවත ප්‍රතිරාව කිරීම ප්‍රතිරූපණය කිරීම තමයි මේ හැම දෙයකින්ම අපට පේන්නේ. ඉතින් අද අපි මේ විශේෂයෙන්ම ආචාර්ය සමන්පනාපිටිය මහත්මයාගේ මේ ජන සිංහල ජන ගායනා ශෛලිය පිළිබඳ තේමාව ඉස්සරහා තියාගෙන තමයි මේ වගේ సౌందර්යයක් අද අපි මෙතන මවන්නේ. ඉතින් අපිට මේ ජන ගායනා ශෛලිය කියන එක අපිට පේනවා දැන් හුඟක් වෙලාවට මෙතනදිත් කියවුණා. ඒ අපි නිතරම කරත් එක යනකොට කියන ඒ ස්වරය එහෙම නැත්නම් කෙතක ඉන්නකොට අපි කියන දේ එහෙම නැත්නම් ආශිර්වාදයක් කරනකොට කියන දේ ඒ හැම එකකටම දැන් ඔබට දැනෙන්න ඇති මට නම් ඒක හොඳට දැනෙනවා අර දුක හඟවන බටනලා නාදය ඒක හරියට අපි ඒක පරිකල්පනය කළොත් ඒක තුල අන්තර්ගත වෙලා තියෙන මහ විශාල ඈත ගැඹුරක් ඈතට ගලාගෙන යන මහ විශාල අනන්තයට යන මහා ගැඹුරක්. ඉතින් ශෝකය උත්පාදනය වෙන්නේ එවැනි ගැඹුරක් එක්ක. නමුත් සතුටට වාදනය කරන බෙරපද මේ ළඟ යන රිද්ම දේවල්. එතකොට ඒවා මේ අපේ ජීවිතේ සතුට කියන එක නිතරම අපිත් එක්ක බොහොම ගැටි යන ඒවානේ. නමුත් දුක හැම නෙමෙයි දුක ඊටාම ගැඹුරු. මේ අත්දැකීම් ඔක්කොම ලබා ගන්න මිනිස්සු මේ ස්වභාව ධර්මයෙන්. ඉතින් ඒ නිසා දැන් අද මොකද අද සමාජයේ රසාස්වාදනයට වෙලා තියෙන මේ ජන සංගීතය වගේ දේවල් අපේ අධ්‍යාපන පාඨමාලාවලින් අපේ භාවිතයෙන් හුඟක් ඈත් වෙලා තියෙන නිසානේ. ඉතින් ඒ හින්දා ඇත්ත වශයෙන්ම රටකට සමාජයකට ඒ සමාජයේ ස්ථාවර සමතුලිතව අරගෙන යන්න නම් సౌందර්යයේ අත්‍යවශ්‍ය කොටසක් නේ. ඉතින් ඒ කොටසේදී මේ සමාජයක සංගීතයේ පරිණාමය වුණේ කොහොමද අපේ සංස්කෘතියෙන් මගින් උත්පාදනය කරපු සංගීතයේ හැඩතල මොනවාද කියන එක පිළිබඳ රටට සමාජයට දැනුමක් ලබා දීම මම හිතනවා ඒක අපේ මේ සමාජයේ ඉස්සරහට අරගෙන යන්න බලපාන ඉතාම වැදගත් කාරණයක් කියලා. හොඳයි. දුක හිතන විදිහට බෙර ගැහුවානේ. සතුටු හිතන විදිහටත් බෙර ගැහුවා. බය හිතන විදිහට බෙර ගහන්න පුළුවන්. හරි ගහමු බලන්න. තමාරු අපි නම් බය වෙයි ඕවට කියලා නේද? තමාරු යකු භූතයොත් කියනවලු අපි නම් බය වෙයි ඕවට කියලා යමුතු જાති අය වෙන්නේ නේද? බය හිතන විදිහට බටනලා වාදනය කරන්න පුළුවන්ද බැරිද? හරි බලමු. බය හිතෙනවා ඈ බය හොල්මන් චිත්‍රපටි වල එහෙම නේද බය හිතෙන විදිහට গিටාර් ගහන්නේ කොහමද
වයිලින් නම් ගහන්න පුළුවන් නේද? ගහයි ගහයි. ওই චිත්‍රපටි වල එහෙම ද පසුබිම් සංගීතය දෙනවනේ. ද පොලිසියෙන් එනකොට එක සංගීතයක්, හොරා එනකොට තව සංගීතයක්. දැන් ඒ කියන්නේ පොලිසියෙන් පන්නනකොට හොරා පස්සේ ඒක ගඩ 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 නේද කොහොමද ගන්නේ? අභාවප්‍රාප්ත වෙච්ච අපේ ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහත්තයා අභාවප්‍රාප්ත වෙන විශිෂ්ට රංගවේදීන් එතුමා ඉන්න චරිතවලම සමහර වෙලාවට එනකොට ඕක තමයි යන ගඩ 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 දන්නවා අපි දන්නවා. ඉතින් හතර දෙනෙක් ගුටි කනුවම තමයි දැන් මේ රෙඩේ අවසානේ කියලා මම මේ ඒක මතු කරලා ගත්තේ මේ භාවයන් හැංගීම් එක්ක කරන මේ අනාදිමත් කාලයක ඉඳලා ඌ වැඩේ තමයි මේ කරලා තියෙන්නේ නේද? බලාගෙන ගියාම එහෙම වැඩක් මේක ඇතුලේ තියෙනවා. දැන් ජන ගායන ශෛලීන් එක්ක මේ වාද්‍ය භාණ්ඩ සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක මතු කරලා ගැනීම වැදගත් උනේ නිසා පනාපිටි මහත්තයා. ඔව් ඇත්තටම මේ දැන් අපි හිතමුකෝ උදාහරණයක් හැටියට දැන් අපි රුවන්ට කිව්වොත් රුවන්ට පුළුවන් නම් දැන් මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙච්ච බෙර වාදන තියෙන උදාහරණයක් හැටියට ගත්තොත් අපි යම්කිසි අපි හිතමුකෝ මලගිදරක් සංකේතවත් කරනවා කියලා මිනිහක් ගෙනියනකොට වාදනය කරන බෙරපදයක් තියෙනවා. දැන් ඒක ඇත්තටම ඉතිහාසයට ගියාම ඒ වාදනය මුලින්ම ආරම්භ වෙන්නේ ජයසිරිමාබෝ සමිඳුත් එක්ක. එතකොට ඒ මුලින් පූජාවක් රජ කාලේ පැවතුණා. ඒ අපි හිතමු යම් කිසි විදිහක ඒ බෝ අත්තක් මියදුනහම ඒක අරන් ගිය ක්‍රමවේදයක් තමයි රාජසභාවෙන්. ඒ අරන් යනකොට තමයි ඒක භාවිතා කරේ. පස්සේ ඒක ඉතින් සාමාන්‍ය ප්‍රභූ මිනිස්සු අරන් යනකොට වාදනය කරන්න පටන් ගත්තා. දැන් ගම්වල මිනි අරන් යනකොට වාදනය කරනවා. හැබැයි එහෙම ඉස්සර මිනිස්සු මිනි කැලේට අරන් යනකොට හසන්ත භාවිතා කරේ කෑ ගැව්වා. ඒ කෑ ගැව්ව කියන්නේ මිනි කැලේට දාලා නෙන්නේ. ඉතින් ඒක නිසා සත්තු වෙනවා මිනි කන්න. ඒ කන්ද සත්තුන් බය කරන්න තමයි මිනිස්සු කෑ ගහගෙන ගියේ. ලෝක හැම රටකම මේක පාවිච්චි කරලා තියෙනවා. ලංකාවෙත් ඒක තියෙනවා. මේ බෙර ගැහුවෙත් ඒකට. එතකොට දැන් මේ පූජාවක් විදිහට වෙනම මං හිතන්නේ රුවන් අපිට පුළුවන් දෙහිම පොඩි කොහොමද මේ සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ එහෙම පදයක් පාවිච්චි කරනවා නේද? තම්මැට්ටමයි දවුලයි තමයි ඒකට පාවිච්චි වෙන්නේ. ඔව් නිකන් අපි උඩරට බෙරෙන් ගහලා බලන්න මෙන්න මේ වගේ මේ පදයක් වාදනය වෙනවා. එනකොට මිනිස්සු දන්නවා මේ මලගයක් මේ ගෙනියන්නේ. දැන් ඒ වගේම දැන් උදාහරණයක් අරගත්තොත් එහෙම මේක ගොඩක් වෙලාට භාවිතා කරන්නේ තම්මැට්ටම නේද? එතකොට දැන් දාන අවස්ථාවල හාමුදුරුවරුන්ට දානේ වඩිනකොට අපි පොඩ්ඩක් මේ වාදනය කරලා පෙන්නන්නකෝ. ඒකට වචන හදාගෙන තිබුණා නිකන් දානෙට දැන් වඩින්න දැන් වඩින්න කිය කිය මහ පිරිතට දැන් වඩින්න මහ පිරිතට දැන් වඩින්න වගේ එකක් නේද? ඒ කියන්නේ શબ્දයේ අනුගමනය මේ මිනිස්සුන්ට දැන් මේක එක්තරා විදිහක සංවේදනය. කියන්නේ මේ මිනිස්සුන්ගේ එදිනෙදා කාර්යයන් වලට සම්බන්ධ වෙච්ච අවනද්ද බාණ්ඩ මේවා. ඒතකොට මිනිස්සුන්ගේ අවශ්‍යතාවල තමයි මේ ඉෂ්ට කරේ. එතකොට දැන් මේ කියන ඩැක්කේ ඔයගොල්ලෝ අපි බුම්මැඩිය කියලා එකක් හදුණා. ඒක කුඹුරේදී වාදනය කරේ එක්තරා ඔබ දන්නවද හසන්ත මේ මං හිතන්නේ බැද්දකසේ දන්නවා බුම්මැඩිය වාදනය කරන හස්සාදන ක්‍රම හතරක් තියෙනවා. ඒකට අහුරු කියලා කියන්නේ. ඒ පද ගහන ක්‍රමයට තමයි ගොයන් කපන්න ඕනේ. එතකොට මේ මහගමරාල තමයි බුම්මැඩිය වාදනය කරන්නේ.
ඉතර වාදනය කරන අහුරු අපි තුම හතරක් ගහනවා නම් ඒ වාදනය කරන ක්‍රමයක් තියෙනවා. ඒ වාදනය කරන ක්‍රමයට අනුව තමයි අර දිගටම ගොයන් කපන යායෙම ඉන්න අපි තුම ගොවියෝ 15ක් ඉන්නවා කියලා. ඒ මේ පදයට තමයි ගොයන් කපන්නේ. අහුර කියලා කියන්නේ මෙහෙම අල්ලලා කපන එක. ඒතකොට අපි තුනක් ගැහුවොත් අහුරු තුනක් කැපුවා පිටිපස්සට දැම්. හතරක් ගැහුවොත් අහුරු හතරයි. එකක් ගැහුවොත් එකයි. කියන්නේ එයා දන්නවා යන ක්‍රමයට කොහොමද වාදනය. දැන් මේ මේවා එක්තරා විදිහක ජන කලාවන් ඇතුළේ නිර්මාණය වෙච්ච රිද්මීය ප්‍රකාශන. ඒවා ඉතාම සූක්ෂම විදිහට නිර්මාණය වෙලා තියෙන. මේවා නිකන් මේ වාදනය කරන්නේ නෙමෙයි. අර පදවලට ඒ වචන දාගන්න ගැන කවුදෝ මට කිව්වා දංකුඩ පිටිපන වම්බටු දංකුඩ පිටිපන වම්බටු වගේ එකක්ලු එයාට ඇහෙන්නේ කියලා. ඒක නේ ඒක ගහලකට. ඔය දාද මගෙන් කරපු සංනිවේදනය ඉස්සරහට දන්නවා මේ ඔය ගහන්නේ මොනටද කියලා. ඒ පදේ ඇහෙනකොට දන්නවා. දැන් දැන් පිටත් මහපරිතට දැන් පිටත් ඒක ගෙදරින්දලා කියන ඔන්න පුතේ දැන් අසවල් පදේ ගහන්නේ. මට මතක පොඩි කාලේ අම්ම කෝද්දලා කියනවා පුතේ දේවාලේ වහල් නටනවා ඉක්මනට නැගිටලා පරයන්. ඒ වහල් නටන බව දන්නේ කොහොමද? බෙරපදේ ඇහෙනවා ගෙදෙට්ට. ඒ පදේ ඇහෙනකොට දන්නවා ඒක ගහන්නේ වහල් නටන එකට කියලා. එතකොට ඒ වගේ තමයි අනිත් ඒවා දැන් සඳකිඳුරු නටනකොට පන්සලේ ඒක ඈතට තේරෙනවා. එදා අය අඳුරනවා එහඳ. එදා ඒ අය බෙරපදේ ඇහෙනකොට මේකයි කරන්නේ මේකටයි ගහන්න කියලා තේරුණා. ඒක මුළු සමාජයේම දැනුවත් බැලුවහම මේ නාද සංසරණය සිද්ධ වෙන්නේ මොනවටද කියලා. ගහලා පෙන්නමුකෝ ඉතින්. ආචාර්ය කෝලිත බානු දිසානායක මහත්තයා, දැන් මෙහෙමයි. දැන් සර් කියපු කාරණාවත් එක්ක මට ඒ ඔස්සේ තව කරුණු කීපයක් කියන්න ඕනේ කියලා හිතුණා. දැන් මේ සිංහල ජනගානා ශෛලිත් එක්කත් මේක සම්බන්ධ වෙනවා. දැන් ඔය මේ සංගීත භාණ්ඩ සහ මේ ප්‍රකාශනය ගත්තාම හසන්ත සරුත් මහින්තේ මා සමග එකම වෙයි, සමන් පනාපිටියේ මහත්මයත් එකඟ වෙයි. මේ සියල්ල පිටිපස්සේ තියෙන මහ විශාල රහස තමයි පළවෙනි දේ තමයි මානවයා දිනු කරගත්ත මතක ශක්තිය. ඊළඟට තර්කණය. ඒ කියන්නේ තමා සොයා ගන්නා දේ ගැන මිනිස්සු තර්ක කරන්න පුළුවන්. තාර්කික ඥානයයි මතක ශක්තිය. එතකොට මේ ස්මරණ චිත්තය තමයි මේ හැමදේම කරන්නේ. ඒ කියන්නේ දැන් ඔබ ඉල්ලීම් කරනකොට මෙහෙම වාදනය කරන්න කියලා මේ හැමදේනම එසනව ඒ භාවය ඉදිරිපත් කරන්නේ. තමුන්ගේ අත්දැකීම තියෙනවා, පළපුරුද්ද තියෙනවා, සංගීත භාණ්ඩේ හසුරුව ගන්න ශිල්පීය නෛපුණ්‍යය තියෙනවා. ඊට අමතරව මේ ස්මරණ චිත්තය විසින් තමයි මේක අවදි කරගන්න. ටක් ගාලා දැන් ඔබතුමා බිය දැනෙන්න වාදනය කරන්න කිව්ව ගමන් ඔහු ඒ භාවය ගන්නවා. ඒතොර දැන් මේ සමන්පනා පිටියේ මහත්මයාගේ මේ සිංහල ජනගායනා ශෛලිය කියන ග්‍රන්ථේනුත් උත්සාහ කරලා තියෙන්නේ මෙන්න මේ කාරණාව හරියට සමාජයට පැහැදිලිව දක්වන්න. මංගට පුංචි කාරණා ටිකක් ලියන් ආව හසන්ත, මට චුට්ටක් අවසර දෙන්න ඒ කියන්න. මේ කෘතියේ වැදගත්කම මම ඉතාම කෙටියෙන් සටහන් කරන්න ආවා. මේ කියන්නේ මේ පොතේ මේ සියලු සාකච්ඡා මේ සිද්ධවෙච්ච සාකච්ඡාවේ මේ සංවේදන සහ විද්‍යාත්මක සංස්පර්ශය තමයි සමන් පනාපිටියේ මහත්මයා මේ ස්වකීය පරිශ්‍රණ නිබන්ධිකාවෙන් සාකච්ඡාවට ලක් කරන්නේ. එතකොට ඒකේ මානවංශ සංගීතය එක පැත්තක විග්‍රහ වෙනවා, අනික් පැත්තෙන් එතුමා ඉතාම විද්‍යාත්මක මේ මෘදුකාංගගතව මේවා විග්‍රහ කරනවා. මේ සියලු කරණාවල් මෘදුකාංගගත විශ්ලේෂණ තුළින් විග්‍රහ කරනවා. එතකොට මේ ඔබතුමා මේ ඉදිරිපත් කළේ දැන් මේ භාව දැන් එසනව යම්කිසි කෙනෙක් යම්කිසි ප්‍රකම්පණයට පත්වන එක භාව කියලා කියනවා. එතකොට මේ ග්‍රන්ථයේ මේ සියල්ල වල පිළිබඳව හොඳ භාවාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් වෙනවා. ඒක තමයි ඊළඟ කාරණාව. අනිත් එක තමයි මේ සමන් පනාපිටියේ මහත්මාගේ මේ ග්‍රන්ථය තුළ මේ සංස්කෘතිය, ජනශ්‍රුතිය සහ වැදගත්ම දේ මේ රාජසෝමදේව සර් කිව්වා, මේ සරුත් සාකච්ඡා කරපු සමන් පනාපිටියේ මහත්මයාත් විවිධ විදිහට කියපු වැදගත්ම දේ තමයි ජනගායනා විශේෂීමේ මේ ප්‍රකාශන විභව ශක්තිය. කියන්නේ ප්‍රකාශන විභව ශක්තිය තමයි මේ අවකාශයට මුදාහරින්නේ. එතන මේ අවකාශයට මුදාහැරියාම ඒක තමයි තව කෙනෙක්ගේ රසය පතා, තව කෙනෙක්ගේ භාව මේ උද්දීපනයේ සතකා ඒක සංජානනය වෙනවා. ඒක මෙහෙම ගලාගෙන යනවා. එතන එතනක් තියෙන විද්‍යාවක්. එතන මේ වාතාශ්‍රය තුලින් තමයි මේක ගමන් කරන්නේ. එතන වාතයේ ඝන බව, වාතයේ කොච්චර රස්නේද, වාතයේ කොච්චර සිසිල්ද කියන මේ කාරණාවත් එක්ක තමයි මේවා ට්‍රැවල් වෙන්නේ.
එතකොට ඔබ දන්නවා දැන් පිරිතේ කියන ස්වරය උදේට සහ රාත්‍රියට හොඳට ට්‍රැවල් වෙනවා. ඒ මොකද ඒ වෙලාවට තියෙන වාතයේ තියෙන ඝනත්වයත් එක්ක. ඒව තමයි අපි මේ මේ සමන්පනාපිටි මහත්මයාගේ පොතේ ඉතා දීර්ඝ ලෙස මේව සාකච්ඡා කළේ. ඒ නිසා මේ හැමදේම රාජසභාවම කියන්නේ මේක මේ සියල්ල මේ මේක මම හඳුන්වන මේක භාවානුගත විශ්ලේෂණයක්. කියන්නේ මේ භාවත් එක්ක තමයි මේ අපි ගනුදෙනු කරන්නේ. එතකොට ඒක තමයි සිංහල ජන ගායනා ශෛලිය තුළින් මේ විද්‍යාත්මක විශ්ලේෂණය කළා පර්යේෂණ මූලධර්ම ඔස්සේ එතුමා සමාජයට දායාද කළා තියෙන්නේ. හොඳයි. සිංහල ගායන ශෛලිය ගැනයි මේ විශේෂ දොරමඩලාව වැඩසටහන. මට අවසරන පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. ඇසිදිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි මගේ හිතට කොඳුරනවාරම් මලි දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා හිත වැන්ද සෙනී මන් පවසන් දෙන්ද පොයි දෙසින් ගම සුවද කරන් විපුරා කෙනිහිරිය මලි විස්තර දුටුවත බමරුණි පිපිලා දුම මුතු කැකුලි තිස්සම ගම සුවද කරන් විපුරා කෙනිහිරිය මලි විස්තර දුටුවත බමරුණි පිපිලා දුම මුතු කැකුලි ලස්සන උරු බූටි කමට දිලාදැතින් ලකලි ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි ඉසර කළ පිනට මගේ පිපුණා බලලඳ කොමලි මංසර දැල්මහෙලා මගේ හිතට කොඳුලනවා රම්මලි එක්ක ගමන් මල්වාරම් කියවෙනවා හිත බැන්ද සෙනේ මං පවසන්නෙන්ද කොයි ලෙසින් ලම්මලේ මල්සර බැල්මහෙලා මගේ හිතට කුඳුරනවා රම්මලි එක්ක ගමන් මල්වාරම් කියවෙනවා පාතරටින් ගත්තතින් පින්සරු මේ මහතු සිටින සබයට අප පිවිසි ගම්බිර මාරු රබන් කසමින් අල්ලා උඩවිසි දෝන් තකට කියලා ගන්න රබන් පෙරළුම් පදේට මේ දෝන් තකට කියලා කරලා දැන් අසන්ත මේ වචන ටික ඇහුණා නේද මේ වචන කියන්නේ මල්වාරම් කවිවල මල්වාරම් කවි වල තියෙනවා ගොඩාක් එහෙම මල් ගැන විතරක් කවියක් කියන්නේද මේකෙන් මල් විතරයි තියෙන්නේ මල් ගලන් කරලා ගහවැ ගලන් කර ගන්න ඕන
සූරිය වන්දනා මලි සපුනා කිනීරිය මලි පිපුනා දොඹ මුතු කැකුලි දිල නාද තිල්ලකලි පිපුනා බල ළඟ කොමලි වැලදිගට රිල්ල මලි මාසන සන්දොඩම් මලි කනේ දමන පුල්ලි මලි ඕමල් සහ ඉනුග මල්ද ඇහැළු මල්ද දිඟුල මලි කොස්මල් නැත කවදාවත් දෙල් මල් නම් පනා මලි ඉමල් ගෙනත් දෙන්න කියා එළඳ අඩයි බිම පෙරලි අකලට නැති ඉමල් මිසක් මල්සරා එන කාලෙට තමයි මල් පිපෙන්නේ. ඔය මල්වාරම් කියවේ මල්වාරම් කිව්වේ මල් පිපෙන කාලෙට. ඒක දැන් ගෙඩිවාරම් වෙනවා. ගොයම් කවි කියනකොට කෑද්දෑක ඇතිවාරම්. ඒ ඒ කාලෙට වාරම් කිය කවි කියවෙනවා. එතකොට මල්වාරම් කිව්වේ මල් පිපෙන කාලෙට. ඒ කාලෙට තමා දැන් මම කල්පනා කළ දාගත්තේ මල්සරා ගමට එන්නේ. මල්සරා ඇවිල්ලා එක එක්කෙනාට විදින්නේ හීදුන්නේ මල්දුන්නෙන් විදින්නේ ඒ කාලෙට. එතකොට තමා ලව් කියන එක ඇති වෙන්න පටන් ගන්නෙ. ඉතින් ලව් එක ඉතින් නවතින දෙන්නේ නැතුව පවත්වා ගන්න සඳහා පොඩි එකට දෙන්න ඕනේ. දැන් අටි ගහන අයට පොඩි කික් එකක් දෙන්න ඕනේනේ. කික් එකක් දාලා වැඩි කර ගන්න ඕනේ. පොඩි කිකක් ඕනෑ මේ ලව්ක පවත්ත ගන්න එක හඳහා ලව් කික වෙනවා මේක. ලව් එක ඉලව් එක වෙච්ච වෙලාවලු තියෙනවා. ඒක ඒක ලව් කික වෙනවා නේ. ලව් කික. ඔව්. ඔය ජන ගී ජන කවි නොමැති රට මල් නොපිපුණු නිසරු බිමක් කියලා කියමනක් තියෙනවා. ඒ කියන්නේ ජන ගී ජන කවි නොමැති රටක් කියලා කියන්නේ මල් නොපිපිච්ච නිසරු කාස්ටක බිමක් හැටියට තමයි. කියන්නේ ලෝකෙ හැම තැනම මේ ජනගී ජනකවි තියෙනව නේද මහාචාර්යතුමා? ඔව් දැන් කලාප හැටියට ගත්තාම ලෝකෙ හැම කලාපයකම මේ රසාලිප්ත මනස විසින් තමයි මේවා මිනිස්සුන්ට ඇති කළේ. කියන්නේ හැම තැනකම මිනිස්සු මේ සංවේදන තමයි මිනිස්සු තමන්ගේ ප්‍රකාශනය හැටියට ඉදිරිපත් කළේ. එතකොට අර අපි සර් අපේ නිතරම කතා කරන සර් මේ සංකල්ප ගැනනේ කොන්සෙප්ට්ස් එක සංකල්පගත කරගෙන මිනිස්සු ඒවා හැබැයි හඳුනගත්තේ නැහැ. මේ සංකල්පද රසාලිප්ත මනසද මේ මොකක්වත් දන්නේ නැතුව තමයි මේව ගායනා කළේ. හැබැයි ඉතින් මේ ප්‍රකාශනය තමයි කළේ. මම පොඩි උදාහරණයක් කියනවා. වක්‍රතුණ්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්වකාරීෂු සර්වතා ඒකාණ්ඩම් තරක වක්‍රතුණ්ඩ මහාකාය සූර්යකෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්වකාරීෂු සර්වතා සම්පතනකාගියෝ ආදා වගේ හඬවල් අපිට මේ කලාපවල ඇහෙනවා. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපි කල්පනා කරන්න ඕනේ. දැන් මේ ඒ ඉන්දියාවේ හඬවල් ඇහෙනකොට දැන් අපේ රටට ආවහම ආශ්‍රිතව ගත්ත මේ ඉතාම සරල මේ සීමිත නාද ස්වර පරාසය
ෆිල්ම් මියසික් වලට ඒ පැත්තට ආදරයයි කරුණාවයි හිමි බැතියයි මාසිත පාර සරලදකි එතර මේ 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 සරල බව තමයි මේ මේ සියලු දේ මතු කරන්නේ. එතකොට ඕක එක එක කලාපවලට යනකොට ඔය ස්වර ස්වර මේ මේ විස්තර වෙන ආකාරය හකුකුවර ඇරෙන ආකාරය රේන්ජ් එක හොයා ගන්න ආකාරය කියන්නේ ස්වර පරාසය හොයා ගන්න ආකාරය මේවා එක එක තැන් තැන් වලදී මේ ප්‍රකාශනය සහ ඔවුන්ගේ අපේක්ෂාවල් එක මේ වෙනස් වෙනවා. මෙහෙම තමයි ලෝකේ මේ කලාපවල විවිධ දේවල් බිහි වුණේ. ලෝකේ හැම රටකම මෙහෙම ජනගී ජන සම්ප්‍රදායන් තියෙනවා. සංගීතය විතරක් නාට්‍ය ගත්තත් සමහර ජන නාට්‍ය තමයි විදග්ධ වේදිකාවට ගෙනාවද. ෂේක්ස්පියර් මහත්තයාගේ නාට්‍ය සමහර ඒවා පසුවිම තියෙන ඉතාලියේ තිබුණු ඔය වීදි නාට්‍ය වගේ ජන නාට්‍ය සමහර කතන්දර තමයි ෂේක්ස්පියර් වේදිකාවට ආවේ. ඒ වගේම තමයි හැම තැනම මේවා තියෙනවනේ. අපි බටහිර සංගීතය හරිය ඒක ලොකු එකක් ඒකද ඒවත් බලපුවහම පසුවිම මේ වගේ නේද පණපිටි මහත්. ඇත්තරම දැන් අතේ ඇත්තරම මේ එත්නොමියසිකොලජි එහෙම නැත්තම් මගේ විශේෂ මානවන් සංගීත විද්‍යාව කියන එක හදාරනකොට ඇලන් පිමේරියම් වාගේ දාර්ශනිකව කියන්නේ ඔබ කිව් එක තමයි. ඒ කියන්නේ මේ කිසියම් ජන කොට්ටාසයක පවතින සංගීත සම්ප්‍රදායක් උසස් හෝ පහත් යැයි කාටවත් ප්‍රකාශ කිරීමේ අයිතියක් හෝ එකක් නැහැ. ඉස්සර බටහිර අය හිතන බටහිර සංගීතය තමයි ලෝකේ ඉතාම උතුම්ම සංගීතය. ඒක නිසාම ඒ අය එතන ඉඳලා පල්ලිහා බැලුවේ මේ ෆෝක් කියන ගැත්තරම වචනෙත් ආවීමයි. ඒ කියන්නේ මේ මේ කිසිම විධිමත් ක්‍රමවේදයක් භාවිත නොවන සංගීත සම්ප්‍රදායන් හැඳින්වීම සඳහානේ මේ ෆෝක් කියන කාවේ. නමුත් ඉතින් අද වෙනකොට ලෝකේ මේක වෙනස් වෙලා තියෙනවා. දැන් පිළියරන් තියෙනවා මේ ලෝකේ හැම රටකම හැම කෙනෙක්ම මේ හැම සංගීත සම්ප්‍රදායක්ම ඒ අයට උතුම්. දැන් මම උදාහරණයක් ඇයිට මම කැමතියි කියන්නේ ඩිලන් පුළුවන් ද ඔබට කියන්නේ මේ දැන් ලංකාවේ ඉන්නවනේ අහිගුන්ටික ජනතාව. දැන් අපි පහුගිය කාලේ ඇත්තටම දීර්ඝකාලීන පර්යේෂණයක් කළා අහිගුන්ටික ජනතාව අතර තියෙන සංගීත සම්ප්‍රදායන් ගැන භාෂාව ගැන. ඒ භාෂාව අපිට කියන්න බෑ. ඒ ඒ අපි කොච්චර උත්සාහ කරත් මේ ඩිලන් ඒ නිවැරදි භාෂාව කියන්න බෑ. ඒ ඒ භාෂාව මොකද්ද කියලා හරි අමාරුයි හොයාගන්න. ශබ්ද කරන විදිහ හරිම අමාරුයි. දැන් ඒ අය හරි ලස්සන ගායනා ගොඩාක් තියෙනවා. අපේ වාගේම මල ගෙවල් වල කියන කවි, මගුල් ගෙවල් වල කියන කවි, කසාද බඳිනකොට කියන ඒ හැම එකම මේ ගයිකට ගාව තියෙනවා. අපි එහෙම එකක් ගායනා කරු මේ මේ කවිය ඇත්තරම මතක් කරන්නේ මේරියම්ම නේද. ගායනා කළේ අපිට ඇගේ අවුරුදු 98 වයස. ඇයි හරි අපූර්වට ගායනා කරලා පෙන්නුවා. මේ මේ ඒක මට නම් කියන්න බෑ. මම ඩිලාන්ට කියමු කියන්නේ කියලා. දුරි 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 පන්කය කොර්ක දිතර පොඩි එන පොඩි පඩිකය කොර්ක கொர்க்க அரே தித்தர பொடி என்ன பொடி படிக்கைய கொர்க்க படிக்கைய கொர்க்க வெப்பட கூட்டாண்டு ஆயல தங்க கண்ட மொறி படிக்கைய கொர்க்க ஆயல தங்க கண்ட மொறி படிக்கைய கொர்க்க பட்டக்கி சூஸ்த பட்டனிக்க சூஸ்த பட்டக்கி சூஸ்த பட்டனிக்க சூஸ்த தல ஃபூல் பெரி கோரி தேகாத் மான்ல காயல் பெரி கோரி தேகாத் வத்தல ஃபூல் பெரி மான்ல காயல் பெரி தூரி 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 பன்கைய கொர்க்க அரதி தர பொட்டி என்ன பொட்டி பாடிக்கைய கொர்க்க பட்டக்கி சூஸ்த பட்டனிக்க சூஸ்த பட்டக்கி சூஸ்த பட்டனிக்க சூஸ்த ඒක වෙන සංස්කෘතියක්, ඒ වෙන සංගීතයක්. ඒකට ඉතාම උතුම් විදිහට තමයි මේක සලකන්නේ. දැන් අපිට කොහේ හරි පැත්තක ඉඳලා අපි මේ මහා සංගීත සම්ප්‍රදායන් හදාරන ඉගෙන ගන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගිහින් ඕක දිහා බලලා ඒක මොකද්ද ඒක කියලා අපිට එහෙම කියන්න බෑ.
ඒකන්ද මේ මේව සමස්තයක් හැටියට ගත්තාම ඊටාම ඒ ඒ මිනිස්සු ඒ ඒ ජීවීන්ට ඒ මේක විඳින නිර්මාණය කරන දැන් මේ මේක ඇත්තටම මේක මියුසිකල් වැලියු එක කොලිස හරි අමාරුයි මේ 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 ෆෝත් ෆිෆ්ත් මේ 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 භාවිතාව ස්වර භාවිතාව මන් දන්නේ නැහැ ඒ අය කොහොමද මේක එකපාරට ගයන්නේ කියලා දැන් අපිට මේ ශ්‍රුති භාවිතා කළත් මේක හරියට කියන්න බෑ ඉතින් නමුත් ඊටාම විශිෂ්ට ගායනයක් අය කරන්නේ මන් දන්නේ තවත් දෙයක් කාරණාවක් මට මතක් වෙනවා දැන් අපි දැන් මේ අපි දැන් අපි මේ හැමෝම මුගක්ක හැමතැනම හැමෝම වගේ මොකක් හරි සංගීත සම්ප්‍රදායක් හදාරුපු අය ඉන්නේ එතකොට ඒගොල්ලෝ හැම වෙලාවෙම අර අර පිරිසිදු ස්වරය හොයාගෙන යන ලක්ෂණයක් තියෙනවා හැබැයි අර අර ගැමියා ගායනය කරනකොට කිසිවක් දන්නේ නැතුව ඔහු මේ කීබෝඩ් එකේ නැති ස්වර කියනවා එතන ඒක ඒක තමයි ඔරිජිනල් එක වෙන්නේ අනිත් එක තමයි මෙතන වැදගත්ම කාරණාව දැන් අර සමන්පනා පිටිමත්ම කිසිම සංගීත සම්ප්‍රද උසස්සෝ පහත් එහෙම කියන්න බෑ කියලා ඔකේ වැදගත්ම කාරණාව තමයි මම උඟක් තැන්වල ප්‍රකාශ කරලා තිනවා දැන් උගත් සංගීතඥයා කියලා කියන්නේ මම ඉතින් අඳුනන උගත් කියන එක අදහස් කරන්නේ යම් සංගීත සම්ප්‍රදායක් හදාරපු කෙනා. ඒතර ඒ උගත් සංගීතඥයාට මේ ගායනාවලින් ඉගෙන ගන්න ඕනේ සහ කනෙන් අහලා හරියට ග්‍රහණය කරගත යුතු දේ අනන්ත අප්‍රමාණයි. හැබැයි අපි කොච්චර ගායනා කරන උත්සාහ කළත් අපි කියන්නේ අපි යම් කිසි ආකාරයකට අපි සොයාගත්ත ස්වරයේ හොයාගෙන අපි යනවා. දැන් අර පෙර පුහුණුවකදී මට යම් මේ ශ්‍රුති පටලැවිල්ලක් උනේත් ඒ මම හොයාගෙන යනවා හරි ශ්‍රුතිය. ඒක හොයාගෙන යන්න ගියාම මේකට හරියන තුනම අපිට බයයි කියන්නේ. දැන් දැන් එහෙම ශ්‍රුතියෙන් පිට ගායනා කරලා මේක ප්‍රචාරය වුණාම ඊට පස්සේ ඕක යන්නේ අහවලා මෙහෙම මෙහෙම වැරදීමක් වුණා කියන විදිහටයි ගායන්නේ. නමුත් මම ඒක පස්සේ නිවැරදි කළ ගායනා කළේ ඒ එහෙම එහෙම පිළිගැනීමක් සමාජයේ තියෙනවා. ඒක නමුත් දැන් අපිට රටේ මිනිස්සු අපි ගායනය කරන දිහා බලන විදිහ එකක්. හැබැයි උගත් සංගීතඥයා කියන කෙනාට වඩා විශාල විදිහට ඔහුගේ ජීවිත අභ්‍යාසයෙන් ආපු සංගීතමය පරිචයක් ගැමියා සතුව තියෙනවා. අන්න එතන තමයි මම ඉන්නේ. ඔය ගැමියා කරපු ගායනය ඇත්තටම ඒ අය ස්වාධීනව ගයනකොට ගහන්න බෑ මේ බෑ. දැන් එකපාරටම කිව්වොත් එහෙම තොයිල් කවියක දැන් අපි කෝලම් කවිය ජසයනකොට පෙර සිට පැවත සිරිතට පොදිය බැඳගෙන උරපිට තබාගෙන යෝධ ජසයා එය දුවගෙන ඔය කියන විදිහට ඔය රැලි දාලා වහඬවල වාදනය කරන්න බෑ. ඒක තමයි ඔරිජිනල් එක. ඒකෙන් ඊට පස්සේ විධිමත් කළා. දැන් අපි මේ කරලා තියෙන්නේ සංගීතයේ ගැමියාගේ සංගීත භාවිතය විධිමත් කරලා ස්වර මත පිහිටවලා මේක ශිල්පයක් බවට පත් කරලා. ඒක ඕනම දෙයක් විධිමත් කළාම එතන ව්‍යාකරණයක් ඇති වෙනවා, රීති රීති නැති වෙනවා. එයාට යටත් වෙලා තමයි ගායනා කරන්නේ. ඒක නේද පිච් එකක් ඉල්ලන්නේ. ඒ පිච් එකට ඉල්ලන්නේ විධිමත් වෙලා දැන් ඒකට පුරුදු වෙලා දැන් ගැමියට ඕක ඕනේ නැහැ එයා එකපාරටම සපුරා ආවිගෙන දොලසා කතිනේ මොන පිච්චක් නැහැ අනිත් එක කියනවා සපුරා ආවිගෙන දොලසා කතිනේ යවනේ කියනවා. ඉතින් ඕක කලෝමෙත් කියනවා. ඉතින් ඒ දැන් අපිට පිරිත් කෙනෙකුට සමහරවිට ගහමුදුනක් වෙන විදිහට කියනවා හැන්නේ. ඒ කලෝමෙත් කියනවා. ඉතින් ඒක තමයි සම්ප්‍රදායික විදිය ආපු විදිය. ඉතින් ඒක විධිමත් කරලා හදාගෙන ඊට පස්සේ ශිල්පයක් බිහි වෙනවා. ඒක සංගීතයක්. දැන් තියෙන දියුණු සංගීත ඔක්කොම විධිමත්ව හැදිච්ච ස්වරවත් ස්වර මත පිහිටවලා හදලා ඒක විද්‍යානුකූලව අරට ඒ අපේ කියපු පැරටි කවි පැල් කවි කියපු වට වනක අපි සුත් පෙට්ටියක් අරගෙන ගියේ නෑනේ පැරට යනකොට පැලේදී ගමට මැහෙන දීලා දිනවා අයියෙන් ඒක පරමිති මහත්තයා ඔය සිංහල ජනගායන ශෛලි කිව්වට සමහර ඒවා මෙහිම උපන්නේ ඒවා වෙන්න පුළුවන් සමහර ඒවා ඔය ಭಾರತයෙන් හෝ වෙනත් තැනකින් ඇවිල්ලා මෙහි පළපදියම් වෙලා පොඩ්ඩක් වෙනස් වෙලා අපේ වගේ පවත්තගෙන ආපුවක් තියෙනවා නේද නෑ ඒ ඒවට තියෙන රාජසභා සංගීතය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච බොහෝ ගායන ඇත්තරම ඒක අපේ කියලා කියන්න බෑ නමුත් ඔය ඇත්තරම මේ අන්ධහැර ගායන මට මතකයි එක්තරා අවස්ථාවක ඩිලන්ට මතක ඇති අපි
අන්තර්ජාතික වශයෙන් තියෙන මේ උත්සවයක අපි අඳහරයක් කිව්වා. කිව්වහම උන්නේ ඒ අයගේ මම හිතන්නේ ඔස්ට්‍රියා. ඔස්ට්‍රියා වල උන්නේ කියලා ගායිකාවක් ඇවිල්ලා හිටියා. අපි දැන් සම්දර්ශනයේ රියර්සල් එකේ අපි මේක ගායනා කළා අඳහරේ. මම නෙමෙයි ගායනා කළේ, මෙයා සමන් ලෙනින්. දැන් ගායනා කරලා රියර්සල් එකෙන් පස්සේ අපි හොටෙල් එක නැවතලා හිටියේ. දැන් උන්නේ කියන්නේ එහෙ ඉන්න ලෝකේ ජනප්‍රියම ගායිකාවක්. ඇය අපි ඉන්න තැනට ආවා. ඇවිල්ලා අපෙන් අහනවා, දැන් ඔය උඹලා අපේ කවි කියන්නේ ඇයි? මේක උඹලගේ රටේ ඒවනේ උඹලා කියන්න ඕනේ. දැන් අපේ රටේ ඒව කියන්නේ ඇයි? දැන් අපි මේ යූඩල් කියන හන්ද මේ අහන්නේ. ඊට පස්සේ අපි කිව්වා නෑ, මේක අපේ තියෙනවා. එයා ඒ පිළිගන්නේ නෑ. ඒ කියන්නේ ඔය ටෙක්නික් එක අපි ගාව තියෙන්නේ. අපි තමයි ඒක පාවිච්චි කරන්නේ. උඹලා මේ අපෙන් අරන් ඔය කියන්නේ. දැන් ඉතින් දැන් කාටද කියන්නේ? දැන් මං හිතන්නේ අඬහැර කවි මම බැද්දක සදන්න මකුළු මාතලා සීදේස් කෘතික මාත්‍ය බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. එතුමා පටිගත කරපුවා තියෙනවා ලංකාවේ හැමතැනම. යාපනයේ අඬහැර තියෙනවා. යාපනයේ ලංකාවේ හැම ප්‍රදේශයකම අඬහැර. මයගාව තියෙනවා අඬහැර 500ක් විතර. ඔය ඔක්කොම 500ම කියන්නේ ඔය විදිහට. ඒතකොට ඒ මිනිස්සු පිටරටින් අරගෙන ඇවිල්ලාද මේ? නෑ. ඒතකොට ඒ මිනිස්සු මම කියන්නේ ඒකයි පිටරටින් සමහර ලෝකේ ගොඩක් තැන්වල භාවිතා වුණේ එකම සාම්‍යයක්. ඇයි සත්තුත් එක්ක ගනුදෙනු කිරීමේ කලාව හන්ද තමයි ඒක අනුකරණය කරලා තියෙන්නේ. ඇත්තටම දැන් යූඩල් කියන එක හැදුනෙත් එහෙමයි. පයිප් එකෙන් ආවේ. එතකොට ඒ ඒ නලාවේ තියෙන බ්‍රීදින් එකයි ඔය මිනිස්සු කියන්නේ. ලංකාවේ කියන්නේ මේ හරක් කෑ ගන්න සද්දේ ඔය භාවිතා කරන්නේ. එහෙම නැතුව අපි දැන් කෙලින්ම ආ යයියම් පුතා යයියම් කිව්වට හරකෙක් කියන්නේ නැහැ. කරත් එන්න ගල අපි කරත් ජා ජජ් ජජ් ජක් කිව්වට හරක යන්නේ නැහැ. හැබැයි අර කරත් එක්ක කතා කරන මනුස්සයා නැගලා ඕ සද්දයක් දාපු ගමන් යනවා. මොකද්ද මේ 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 භාෂාවේ තියෙන සංනිවේදනය? අමුතු සද්ද හදාගෙන දෙනවා. ඔව්. ගානවා දිව පටලවල හදන සද්ද නේද? ඒගොල්ලෝම හදාගත්තුවානේ. ඒගොල්ලෝම හදාගත්තුවා තියෙන්නේ. ඒ දැන් ඇත්තටම දැන් සාමාන්‍යයෙන් කුඹුරක හානකොට දැන් අපි හිතමුකෝ එකට ආඳපු 5 දෙනෙක් හරි 6 දෙනෙක් හරි යනවනේ. ඒ යනකොට පොඩි යන ක්‍රමවේදයක් තියෙනවා. හීය කරන මහගොවිරාල තමයි ගයන්නේ. ඒ ගායනා කරනකොට ඒ භාෂාව අනුව තමයි හරක් යන්නේ. දැන් අපිටම යනකොට නියර උඩින් යන්න ඕන නම් එයා ඒකට භාෂාවක් තියෙනවා. ඒ කිව්වහම තමයි උඩින් පලෙන් පාත් වෙලා අරේ මේ කියලා එහෙම වචන තියෙනවා. ඒ වචනේ යාලා ගයනවා. ඒක අනුව හරක අහගෙන යනවා. ඉතින් ඇත්තරම වෙලාවක අපි පරීක්ෂණ ගියාම අපි කල්පනා කරනවා මේ මිනිස්සයා නැමිල වරෙන් පාත් වෙලා වරෙන් ගිහින් මොනවද ඌ කියනවා. ඒ විදිහට අර හරක් යනවා. ඉතින් ඇත්තරම හරි පුදුමයි. එහෙම කොහොමද සිද්ධ වෙන්නේ? අපිට කතා කරන්න භාෂාවක් තියෙනවා. භාෂාවක් තියෙනවා. දැන් ම කියවහම දන්නවා ඌ යන්න ඕන කොහෙටද? පිටා කියවෙන් පාත් යන්න බැටරිනවා. ඒක අපි දන්නවා. දැන් ඌ හරව ගන්න ඕන නේද? ඒ වගේම හරකව අර මේ තෝන් ලනුවෙන් හරෝනේ විදිහක් තියෙනවා. ඒ පැත්තට හැරෙවහම ඌ ඒ පැත්තට තමයි යන්නේ. ඉතින් අපිට පුරුදුයි. ම කියවම වම් දකුණු පැත්තට යන ගලා පිටා කියවව වමට හැරෙනවා. ඒගොල්ලෝ ඒ දන්නවා. අලි භාෂාවත් ඒ වගේ තියෙනවා නේද? නේද? අරකට කතා කරන භාෂාවක් තියෙනවා. දැන් හසන්ත ඔය ගායනා කරනකොටත් මම හිතන්නේ මේක අපිට බැද්දකෙස ඉගෙනුවේ මේ කවිය කියනකොට කවි දන්නේ නැති මිනිස්සුන්ට අපේ ජන කවි කියන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අපි තමුන් දැන් මම මූලික ගායනය කරන්නේ මේ අය කෝරස් කියන්නේ කියලා. ඒත් මේ කට්ටියගේ කියන කොටස මම කලින් කියනවා. ඒකට පොඩි ටෙක්නික් එකක් භාවිතා කරනවා. ඔයාලට පුළුවන් නේද කියන මංසන දෙවියන්සේ හොඳයි එහෙනම් ආරම්භ කළා. දැන් මේකේ මුලින් පටන් ගන්නකොට කියනවා හොඳයි එහෙනම් ආරම්භ කරා 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි ආනුභාවයයි අවසර ගන්නී කියලා. හොඳයි එහෙනම් ආරම්භ කරා 33 කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි ආනුභාවයයි අවසර ගන්නී මා. සෝ ගන්න කියලා කලින් කිව්වනේ. ඕනේ නම් පිරිස පටන් ගන්නවා. අවසර ගත්තාට විතරක් මදි.
තේ මේවා එක්තරා විදිහක අධ්‍යාපන ක්‍රමවේද භාවිතා කරපු ක්‍රමවේද හැටියට තමයි පාවිච්චි කරේ. ඉතින් මේවා මේවා අධ්‍යයනය කරනකොට තමයි ඇත්තටම තේරෙන්නේ. දැන් මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම බැද්දගේසයට මේ අපි මේ කිසිම දෙයක් නොදන්න කාලයක 80යි 87 අපිට ඇවිල්ලා මේවා කියලා එතුමා පැත්තකටලා ඉන්නවා. දැන් අපි ඒව හොයනවා. ඉතින් ඒක නිසා මේ 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 ගායනාවල තියෙන විශේෂත්වය අපි ඒක ගැන ඇත්තටම මේ අධ්‍යයනය කළ යුතුයි. කැමියාගේ උගන්වන ක්‍රමයක් තිබුණා. උගන්වන ක්‍රමයක් තිබුණා. ඒවා පොත්වල ලිව්වේ නැහැ. දැන් මම වන්නන්දහාට කවදාවත් පොත්වල ලියලා නැහැ. නැතුව ඔක්කොම උගන්වන ක්‍රම තියෙනවා. පාඩම් හිටවන්න පාඩම් හිටවනවා. ඒක දැන් තුන්සරණේ කවි කියනකොට කතරුන්චිලාවේදී එක පාදයක් තුප්පාරක් කියනවා. ඒ තුප්පාරක් කියනකොට මතක හිටනවා. එතකොට කවි පාද හතර කියවන්න 3 3 3 අතරයි 12 කියවිලා තියෙනවා. එතකොට මේ එක කවිය සෑහෙන වෙලාවක් තිස්සේ පාඩම් හිටිනකම් කියවීම තමයි තියෙන්නේ. ඒක ගැමියාගේ තියෙන පාඩම් කරන ක්‍රමයක්. ඒක වෙනම එකක්. ඒක ඒ ක්‍රමේ ඒගොල්ලෝ භාවිත කළා. හොඳයි. සිංහල ජන ගායන ශෛලිය ගැනයි අප කතා කරන්නේ. විරිදු ආවේ කොයි කාලේද පණපිටි මහත්තයා? ඇත්තටම විරිදු කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. මාජාර සුල්ලාරියත්න මහත්තයා ඊටියනම් විරුදු ගැන හොඳට පැහැදිලි කරයි. එතුමා වටිනා ශාස්ත්‍රීය ග්‍රන්ථයක් සම්පාදනය කළා විරුද්ධ සහ විරිඳු කියලා. විරුද්ධ සහ විරුදු. ඇත්තට මේ විරුද්ධ සහ විරුදු කියන්නේ දෙකක්. එතකොට විරුද්ධ කියලා කියන්නේ ප්‍රශස්ති වලට. එතකොට රාජසභාවේ ලියවිච්ච විරුද්ධ කාව්‍ය තමයි ප්‍රශස්ති කාව්‍ය. විරිදු කියලා කියන්නේ ප්‍රබන්ධ ශෛලිය. එතකොට මේ විරිදු කියන එක අපි භාවිත කරන්නේ ලංකාවේ වර්තමානයේ අපි හැබැයි විරුදු කියලා කියන්නේ විරුද්ධ මේම තමයි. අපි කියන විරුද්ධ වල තියෙන්නේ ඒවම තමයි. නේ එහෙම එකක් කියන්න පුළුවන්ද මේ පළමුව මම වැන්දා බුදුන් බුද්දං සරණේ සරණයි දෙවනුව මම වැන්දා දහම් ධම්මං සරණේ සරණයි තෙවනුව මම වැන්දා සඟුන් සංඝං සරණේ සරණයි දොරමඩලාවට සැමහට මේ තුන් සරණේ සරණයි වැඩි විරුදු කරන්නේ නැහැ කියන්නේ සල්ලි දෙන්න වෙන නිසා. ඉතින් ඒක නිසා ඇත්තම දැන් මගෙනුත් ගාන කපන්න ලෑති උනේ දොරමඩලාට පොඩ්ඩක් අර මේ කියලා නේ. ඒක එක්තරා විදිහක දැන් ඇත්තම ඕකේ ඉතිහාසයේ මගේ පරේෂණ වලට අනුව නම් මං හිතන්නේ විරුදු කියන එක විහි වෙන්නේ දැන් ප්‍රශස්ති කාව්‍යයේ ඒ කාලේ හිටියනේ වන්දිබට්ට ගායකයෝ පසකුන් කියලා ඒ කඩිය රාජසභාවේ කවි කිව්වා. කියපුවාම රාජසභාවේ තාන්න මාන්න මුදල් අරවම හම්බුණා. ඊට පස්සේ රජතුමා ඒ කාලේ sannivedana ක්‍රමයක් පාවිච්චි කරා සන්ත ඒ තමයි ඒ අයට සල්ලි දීලා ගම් වලට ඇරියා. ඒ කට්ටියගේ වෘත්තිය තමයි ගමට ගිහින් රජතුමාගේ හොඳ ගායනවා. ඒ විරුද්ධ වලින් කියුවේ. අපේ රජතුමා මෙහෙමයි මෙහෙම කළා මෙහෙම කරා කියනවා. දැන් වාගේ දැන්නේ බෝඩ් ටීවී නැහනේ. ඉතින් ගමේ මිනිස්සු දැනගන්නේ අර කවිකාරයාගෙන් තමයි මේ මේ ක්‍රමේ. හැබැයි පස්සේ රජ සංස්කෘතිය මේ රාජ සංස්කෘතිය නැති වුණාම ඒ ඇයට මුදල් එන ක්‍රමේ නැති වුණා. ඊට පස්සේ ඒ කට්ටිය පාවිච්චි කරා ගම් වලට ගිහින් ගෙවල් වලට ගිහින් කවි කියලා සල්ලි ඉල්ලන්නේ. ඒක හන්ද බස් එකේ තිරුද කිව්වනේ. පස්සෙත් බස් වල දැන් ওই තියෙන හැමතැනම එහෙම විරුද්ධ ගායනා කරලා සල්ලි ඉල්ලන්න පටන් ගත්තා. ඒ සංස්කෘතියට ඒ ආවේ හේන උනේ අර තිබ්බ ප්‍රධාන සංස්කෘතිය නැති වුණ හේතුව හන්ද. තරංග වල කියන කවි බස් වල කියන කවි ඒ ගායනා වෙනම අධ්‍යයනය කරලා මං හිතන්නේ ශාස්ත්‍රීය පර්යේෂණයක් කරන්න වටිනවා. මං හිතන්නේ මේ මේ කවි කොළ සාහිත්‍ය කවි කොළ කාරයනවා කියන එක හරි ලස්සනට මිහිර කවි ගායනා කරනවානේ. ඒක කී කියා යනවා පාරදී කී දෙන්නේ ලස්සනට මරණ ගෙදිද්දි කවි කොළ කිය අච්චු ගහලා කියවන්නේ. දැන් මේ යුද්ධයේ වෙච්ච දවස හරියට කවි කොළෙන් කිව්වනේ එදා මොකද්ද වර්ෂෙන් කිතු 1942 අප්‍රේල් මාසේ ගණනින් පස් වෙන හිරුදනේ බුදයේ 7:30ටපත් කරුමදොසේ ආසින් ආවයි බෙරිහන් දීගෙන ආසියාත්‍රා නැකවිලසේ මෙලසින් බියකරු විශාල යුදයක් එදා සිද්ධ වුණේ මේ ප්‍රවෘත්තියේ දෙනේ වකවානත විරුද්ධකාරයා කිව්ව ලස්සනට පාර්ධිකේකේ කියා ගියා සතපහයි විරුද්ධෝලයක් අරගෙන ඉතින් අපි ගෙදර ගිහින් කියනවා ඒක මේ වසංගතේ වෙච්චි මේ විරුදු කියන අයටත් පොඩ්ඩක් වැඩ අඩු වුණා නේ තොරන් නෑ වෙසක් නේද අර නැත්තම් හරි ලස්සනට ඔය කලාව රැකගත්ත පිරිසක් ඉන්නවා තාම මේ ඉතින් කවි එහෙම් පිටින්ම සමන්ස කවි ගීතවලට ආපුවා තියෙනවානේ ඔය ඩී මේජර් එකක් දෙන්න දැන්
පොහොසත් කෙනෙකු බැන්දොත් සම්පත්නේක නැතිවේ නිසැකමයි නැහැ කරදර සෝක සිතුවේ නැහිම මානම් කිසිදාක ඔබ හා විසීමයි සැනසුම එක වේක ආදර රත්නේ පළමු පියවර මෙහෙම රසවත් නම් මේ වැඩසටහනේ දෙවෙනි පියවර කොහොම රසවත් වෙයිද නේද? තව කොච්චර දේවල් තියෙනවද අපේ ගායන ශෛලි සිංහල ජන ගායන ශෛලි ගැන කතා කරන්න. හැබැයි අද වැඩසටහනේ ඔක්කොම කතා කරන්න බෑ. මේ වැඩසටහන තව පියවරක් තියෙනවා. මේක අධ්‍යාපනික අවශ්‍යතාවයක් හැටියට අපි සංවිධානය කළේ විශේෂයෙන් පාසල් යන දරුවන්ට විශ්වවිද්‍යාල මට්ටමේ විද්‍යාර්ථීන්ට බොහොම ප්‍රයෝජනවත් මාතෘකාවක් මේක ඉගෙන ගන්නවා. විශේෂයෙන් සංගීතය ඉගෙන ගන්න අයට වගේම මේ ජන ගායන ශෛලි ජන කවි ගැන ඉගෙනගෙන පාඩම් පොතේ පෙළ පොතේ තියෙනවනේ සිංහල පාඩම් පොතේ තියෙනවා. හැබැයි මේක පසුබිමේ තියෙන ශාස්ත්‍රීය අධ්‍යාපනික කාරණා ටික මෙහෙම තැනක පැහැදිලි කරන්න ඕනේ. ඒ නිසා සාකල්ලිම් සුදුසු විද්වත් මණ්ඩලයක් එක්ක අපි ඒ කරුණු කතා කරනවා. තව වැඩසටහනක් බලාපොරොත්තුෙන් තව පියවරක් බලාපොරොත්තුෙන් මේ වැඩසටහන මෙතනින් හමාර කරන්න සිද්ධ වෙනවා. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්න කැමැති පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්යතුමා, ඒ වගේම මහාචාර්ය කෝලිත භානු දිසානායක සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරන්න කැමැති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිතුමා, ඒ වගේම කලාසූරී රෝහණ බැද්දගේ සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මා කිව්ව රටක් වටින කලාකරුවෙක් කියලා. එතුමන්ට අපි ගෙවන්න තියෙන ණය තාම ගෙවලා ඉවරයක් නැහැ. උත්සාහයක් තමයි මේ හැම එකකින්ම කරන්නේ. අදවතේ වචන වලින්වත් බලනවා උත්සාහයක් දරලා. ඒත් තාම හරියට වැඩේ කෙරිලා නැහැ. ඒ වගේම ආචාර්ය සමන් පනාපිටිය සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. එතුමා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ පීඨාධිපතිතුමා. තනියම නෙවෙයි ගායන වෘන්දයක් ඉන්නවා, වාද්‍ය වෘන්දයක් ඉන්නවා. අපට කොයිතරම් වටින සහයෝගයක් දෙනවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ සමහර අය කතිකාචාර්යවරු කතිකාචාර්යවරියෝ නේද? අපි ඊළඟ වැඩසටහනේ නම් වශයෙන් සියලු දෙනාම මතක් කරලා ස්තුති කරමු නේද? හොඳයි, ඊළඟ වැඩසටහනෙන් අපි මුණ ගැහෙමු. ආයිබෝවා. ශක්තියම ආලෝකය හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි දිසි සරසවි පින්